අයිබෝන් කියලා පිළිගන්න ඔගොල්ලෝ හැමෝම. ඉතින් ඔන්න අපි පොරොන්දු වුණා වගේ ඊශ්‍රායෙල් පලස්තීන අර්බුදය ගැන හොඳ විචාරයක් ගන්න පුළුවන් පුද්ගලයෙක් අද අපි සම්බන්ධ කරගන්නවා. ඉතින් ඔගොල්ලෝ හැමෝම දන්නවා මේ කවුද කියලා, චාමර සුමනපාල මහත්මයා. මොකද මේ පෝස්ට් එක දාපලයාම ගොඩක් කට්ටි ඉල්ල තිබ්බේ අපිට චාමර අයියව තමයි ඕනි කියලා. චාමර සුමනපාල මහත්මයාගෙන් පස්සේ මම තව අලුත් අමුත්තෙක් එක්කත් ඔයගොල්ලන්ට මේ සම්බන්ධයෙන් යම්කිසි විවරණයක් විචාරයක් ලබා දෙන්න උත්සාහ කරනවා. ඉතින් ඒ අමුත්තාත් එක්ක කරන සාකච්ඡාව ටිකක් ප්‍රෝ ඊශ්‍රායෙල්, يعني ඊශ්‍රායෙල් පැත්තෙන් මේ ප්‍රශ්නේ දිහා බලන සාකච්ඡාවක්. නමුත් චාමර සුමනපාල මහත්මයාත් එක්ක මම කරන සාකච්ඡාව අනිවාර්යයෙන්ම ඔගලන්ට ඔගලන්ගේ දැනට මේ කියලා දෙන විදිහටමත් අත්‍තර මේක ගොඩක් දුරට මැදහත් සාකච්ඡාවක්. ඒ කියන්නේ මේක ප්‍රශ්නේ එළිය ඉඳන් බලන, ප්‍රශ්නට අදාළ නැති කෙනෙක් ඒක බලන විදිහේ සාකච්ඡාවක් තමයි අද අපි ගෙනියන්නේ. ඉතින් මම ඔන්න දැන් චාමර මහත්මයාට ආරාධනා කරනවා ස්ටේජ් එකට එන්න කියලා. අයිබෝන් මේ අමාරු වැඩක් නේ කරන්න යන්නේ. අමාරු වැඩක්, ගුටි කන වැඩක් කියලා දන්නේ නැහැ. ඔව් ඒක කියන්න බෑ. මැද ඉඳන් කතා කරනවා කියන එක හරි අමාරු. මොකද මැද කියන්නේ මොකද්ද කියලා ප්‍රශ්නයක් එනවා. ඔව් ඒක හරි. ඔව් ඉතින් සාකච්ඡාව අපි ඉක්මනට පටන් ගමු. මොකද අපේ තියෙන කාලගුණ තත්ත්වය ඔක්කොමත් එක්ක මේ කොයි වෙලාවෙ අපිට මේක අත්හිටවන්න ඉද දන්නේ නැහැ. මුලින්ම මම අහලා ඉන්නම් දැන් ඊශ්‍රායෙල් ජාතිකයන්ගේ ඉතිහාසය. එහෙම නැත්නම් දැන් මොකද ඒ පැත්තෙන් තර්කයක් එනවා, මේක අපේ හෝලි ලෑන්ඩ් එක, මේක අපිට ප්‍රොමිස් කරපු ලෑන්ඩ් එක කියලා. මේක කොයි කාලේ ඇති වෙන දෙයක්ද? මේ ඊශ්‍රායෙල් ජාතිකයෝද ඇත්තටම ක්‍රිස්තු පූර්ව, يعني ක්‍රිස්තුස් වහන්සේට පෙර මේ ප්‍රදේශයේ හිටියේ මේ යුදෙව් ජාතිකයින්? ඕක ඉතින් අර ඕකේ අනිත් පැත්තට කියන කතාව තමයි ඒගොල්ලන් මේ ඕක කියන්නේ මේ 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 මිත්‍යා ග්‍රන්ථයක් පදනම් කරගෙන බයිබලයේ හෝ ඒ ඒ වගේ කතාවක් අනිත් පැත්තෙන් ඉදිරිපත් කරනවානේ. ඊට පස්සේ කොහොම හරි දැන් අපි කතාවට ගියොත් එහෙම මං හිතන්නේ ඔය දැන් බයිබල් කතාවේ තියෙන විදිහට ඒබ්‍රහම්ගේ නුඹුරා වෙච්ච ජේකබ්ගේ පුතු 12 දෙනාගෙන් ওই ඊශ්‍රායෙල් ජාතිකයෝ ඇති වෙනවායි කියලා කතාබහක් කතාවක් තියෙනවා. එතනින් තමයි ඊශ්‍රායෙල් ජාතිකයෝ ඉහි වෙන්නේ කියලා. ඊට පස්සේ අර ඊශ්‍රායෙල් ජාතිකයෝම කියලාද? මොකද මේ රට හැදුවේ ඊශ්‍රායෙලයිට් කියලා නේද? ඔව් ඒ කියන්නේ මෙහෙමයි. දැන් ඕකේ දැන් කාලය පිළිබඳ හරි නීතිමයක් කියන්න බෑ. මොකද ඕවා මේ ඇත්තටම මේ 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 ආගමික ග්‍රන්ථනේ. ඕවට සාධක තියෙනවද නැද්ද කියන එක පිළිබඳ විවාදයක් තියෙනවනේ. දැන් සමහර වෙලාවට ඊශ්‍රායෙල් කියන්නේ යුදෙව් ජාතිකයෝ අදටත් ඔප්පු කරන්න උත්සාහ කරනවා සමහර පරණ දේවල් වලට ඒගොල්ලන්ට සාධක තියෙනවා වගේ කතන්දර. ඒවා කොයිතරම් දුරකට ඇත්තද නැද්ද කියන්නම් ඉතින් මම දන්නේ නැහැ. මොකද ඒක විවාදාත්මකයි. හැබැයි ඉතින් අර කතාවේ තියෙන විදිහට ඔහොම කතාවක් තියෙනවානේ. ඊට පස්සේ නමුත් බයිබලෙ ලිව්වෙ පස්සේනේ. ඉතින් ඒක හින්දා අපි දන්නේ නැහැ. ඒ කියන්නේ මට පොඩි පොඩි බාධා කිරීමක්. ඒ කියන්නේ ඊශ්‍රායෙල් ජාතිකයින්ගේ ඊට ඈත අතීතයේ මේ කියන පුරාවිද්‍යාත්මක සාධක කියලා. ඒව ගැන මම ඇත්තම සංජය හරියටම දන්නේ නැහැ. මොකද සමහර කට්ටිය යුදෙව් පාර්ශවයෙන් ඔප්පු කරන්න උත්සාහ කරනවා සාධක මේ 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 යුදෙව් එහෙම සාධක තියෙනවා කියලා. ඒ කියන්නේ අපි ඔය දන්න අපි දන්න ඉතිහාසය, ඒ කියන්නේ පොතේ පතේ තියෙන ඉතිහාසය නෙමෙයි, අපි දන්න යුදෙව් ඉතිහාසයටත් වඩා ඈතට යනවායි කියලා ඒගොල්ලෝ කියන්න උත්සාහ කරනවා සමහර කට්ටිය. ඒකෙදී මම ඇත්තටම දන්නේ නැහැ ඒගොල්ලන් ඉදිරිපත් කරන තර්ක හරිද වැරදිද කියලා. මොකද මම ඒ කියලෝජි පැත්ත ලොකුවට එක්ස්පර්ට් කෙනෙක් නෙමෙයි. නමුත් මේ දැන් ඊට පස්සේ අපි දැන් දැන් ඊට පස්සේ ප්‍රසිද්ධ කතාවනේ ඔය මේ ඊජිප්තුවේ වහල්ලු විදිහට යුදෙව්ව ඉඳලා ඊට පස්සේ මොසස්ට දෙවියන් වහන්සේ පෙනී ඉඳලා ඊට පස්සේ පුරුන්දු දේශයට එක් කරගෙන ගියාය කියලා මේ ඔය බයිබලේ තියෙන කතාව. ඒකටත් සමහර කට්ටිය විහිළු කරනවානේ. අර අවුරුදු 40ක්ද කොහෙද මොසස් ඇවිදලා අන්තිමට ඊජිප්තුවේ ඉඳන් මෙච්චර පොඩ්ඩ දුර දාවේ කියලා. ඔබ Google Map එකේ ගහලා බලුවොත් දවස් කීයද මන් දන්නේ නැහැ ගානකින් ඇවිදගෙන යන්න පුළුවන් කියලා. කොහොම හරි ඉතින් ඒව කතානේ. ඉතින් ඒ කතාත් එක්ක අපි දන්නේ ඒවයි කොයිතරම් දුරකට සත්‍යතාවයක් තියෙනවද ඒ වගේ කතන්දර. හැබැයි මෙහෙම දෙයක් තියෙනවා. රෝමන් කාර්යය ওই පැත්තට එනකොට ওই යුදෙව් රාජ්‍යයක් තිබුණානේ. ඒ ගැන කිසි විවාදයක් නැහැ නේ. ඒකට අවුරුදු 2000කට කලින් යේසුස් වහන්සේ ඉන්න කාලේ ওই දැන් ජුදියාව කියලා කියනවා. ඒ කියන්නේ රෝත් කියන. ඒ කියන්නේ මේක යුදෙව්වන්ගේ නිජබිම කියලා හැඳින්වුවොත් වැරද්දකුත් නැද්ද? මෙහෙමයි. ඉතින් ඒක තමයි දැන් ඔතන ප්‍රශ්නේ වෙලා තියෙන්නේ. ඉතින් මෙහෙම මං කැමති ඒක ටිකක් වෙනස් විදිහකට තනකින් දකින්න. දැන් යුදෙව්වන්ගේ නිජබිම කියන එක ඒක දැන් අවුරුදු 2000ක් වගේ කාලයකට කලින් යුදෙව්ව ප්‍රදේශයේ හිටියා කියන එක බොහොම පැහැදිලිව අපිට කියන්න පුළුවන්. ඉතින් අපි දැන් ඒ නිජබිම හෝ ඒ වගේ දෙයක් සම්බන්ධයෙන් වාද කරගෙන හිටියොත් එහෙම ඔය ප්‍රශ්නේ කවදාවත් මම හිතන්නේ විසඳන්න පුළුවන් වෙන ප්‍රශ්නකුත් නෙමෙයි. මොකද දැන් අද වෙනකොට තියෙන භූමියේ යථාර්ථයක් තේරුම් අරගෙන නියෝනේ අපි ඔය කතා කරන්නේ. ඒ කියන්නේ යුදෙව්වන්ට
යම් කිසි අයිතියක් එතන තියෙනවා පැහැදිලිවම අවුරුදු 2009 එතන හිටපු නිසා ඒක ගැටලුවක් නැහැ. නමුත් කාටවත් අනිත් කියන්න පැත්තට බෑ එහෙම අනිත් අයිතියක් නැහැ කියලා. නෑ නෑ එහෙම කියන්න බෑ කාටවත් කියන්න බෑ ඊශ්‍රායලයේ මං කියන්නේ එහෙම නෙමෙයි يعني කාටවත් කියන්න බෑ ඒ අයට දැන් ඒ අය අද වෙනකොට එතෙන්ට ආවේ මොකද ඒක වෙනම දේශපාලනික කතාන්දරයක්. ඒක සම්බන්ධ කරගන්න ඕනේ නැහැ මං හිතන්නේ අපි මේ මේකෙදි. නමුත් මේ මිනිසුන්ටත් මං හිතන්නේ දැන් ඔතන තියෙන ප්‍රශ්නේ යුදෙව් රාජ්‍යයක් සඳහා අයිතිය තියෙනවද කියන එකනේ ඔය ගැටලුව තියෙන. නමුත් සාමාන්‍ය ලෝකේ පුරවැසියෝ විදිහට ඕන තැනක ජීවත් වෙන මිනිස්සුන්ට ඉතින් අයිතිය තියෙන්න ඕනේ. ඒක ගැට මං හිතන්නේ ගැටලුවක් ඇති කරගන්න අවශ්‍ය නැහැ. ඔතන දැන් ප්‍රශ්න වෙලා තියෙන්නේ ඔය ඔය රාජ්‍ය නිර්මාණය වෙච්ච ආකාරය පිළිබඳ තියෙන අවුල් සහගත තත්ත්වයන් සහ ඒ කියන්නේ මත ගැටුම් එක තමයි ඔය අද තියෙන ප්‍රශ්නේ නිර්මාණය වෙලා තියෙන්නේ. ඉතින් දැන් අපි එතන ඕ ඉතින් අපි එතන හිර වෙලා හිටියොත් එහෙම එතන පොඩි ගැටලුවක් තියෙනවා. මං හිතන්නේ දැන් අපි මං මේ අන්තිමට කියන්න ඕන දෙයක් කලින් කියනවා වගේ දෙයක්. නමුත් අපි යථාර්ථවාදී වෙලා ප්‍රශ්නෙට විසඳුමක් හොයනවා මිසක අර අරව මැත්තේ එල්ලිලා ඉන්න ගියොත් මං හිතන්නේ කවදාවත් විසඳුමක් නම් ලැබෙයි කියලා. අපිට වාද කරන්න පුළුවන් නිජ බිමක්ද නැද්ද කියලා. අපි දැන් තියෙන භූමිය යථාර්ථයට මුහුණ දෙන්න එපා. මොකද ඒ අනිවාර්යෙන්. ඕ. එක જાතිය සමූල ඝාතනය ගන්න විදියක් නැහැ නේ. හැමොත් එකම නැහැ සාහිත්‍යෙ නේ. ඉන්නවා. ඔව් දැන් ඔය කෙනෙක් මගෙන් කවරක් ඇහුවා ප්‍රශ්නයක් මේ ලෝකේ දිහා බැලුවම ඊශ්‍රායලයේද පලස්තීනයේද ලෝකෙට අවශ්‍ය කියලා. ඒකෙම කියන්න පුළුවන් කමක් නැහැ නේ. තව කවුරු හරි ඇහුවොත් එහෙම ඉන්දියාවේ ලංකාවේ බැලුවම මොකද්ද ලෝකෙට අවශ්‍ය කියලා කියයි ඉන්දියාවේ කියලා. ලංකාවට ඒකට ගලවලා දාන්න වෙනවද? නැහැ. ඒ අර ඒ වගේ මේ භූමි අතයතයට අපි මුහුණ දෙන්න ඕනේ. හැබැයි අනිවාර්යෙන් පැහැදිලිවම දැන් බයිබලයේ සමහර අය බයිබලයේ කතා ප්‍රතික්ෂේප කරලා කියනවා මේ. නමුත් බයිබලයේ කතාව කෙසේ වෙතත් ඒක සම්පූර්ණයෙන්ම බොරු කියලා අපි හිතුවත් අවුරුදු 2000කට එහා පැත්තේ යුදෙව්වෝ ওই ප්‍රදේශයේ හිටියයි කියන එක බොහොම පැහැදිලි. ඒ මොකද රෝමන් කාර්යොත් එක්ක රෝමන් කාර්යන්ට විරුද්ධව කැරලි ගහලානේ යුදෙව්වන් ওই ප්‍රදේශයෙන් එළවන්නේ රෝමන් කාර්යො පිස්තු වර්ෂ මුල හරි එතකොට ඒ කාලේ ඒගොල්ලෝ එහෙ හිටියා. ඒ කියන්නේ කිසිම ගැටලුවක් නැහැ සහ ඇත්තටම මේ ඔහුගේ රාජ්‍යයන් තිබුණා. ඔයාටත් බොරුවට සර්ටිෆිකට් කෝස් කර කර වෙලාවයි සල්ලි නාස්ති කර කර ඉන්නේ නැතුව ප්‍රැක්ටිකල් පොරක් වෙන්න ඕනිද? අලුත් දේවල් තනියම ඉගෙන ගන්න ආසද? එහෙනම් දැන්ම යන්න e-learning.lk එකට. ඒකේ තියෙනවා සෑම වයස් මට්ටමකම විවිධාකාර කෝසස් බර ගාණක්. ගිහිල්ලා ඔයාට පුළුවන් කැමති කෝස් එකක් තෝරන් අදම පටන් ගන්න. ඔයාට අවශ්‍ය නම් ගුරුවරයෙක් විදිහට වැඩ කරන්නත් පුළුවන්. කරන දේට වටිනාකම දීලා ප්‍රායෝගිකව තනියම ඉගෙන ගන්න දැන්ම e-learning.lk එකට යන්න. ඒ නිසා ඒක අපිට මේ බැහැර කරන්න බෑ. ඉතින් එහෙම බැලුවොත් අරාබි ඔය මේ අරාබි ජාතිකයන්ගේ සම්භවය ගැන එක එක කතන්දර තියෙනවා. නමුත් දැන් මුස්ලිම් කියන්නේ ඉස්ලාම් ආගම ඊට වඩා අලුත් ආගමක්. එහෙම බැලුවොත් ඒක ක්‍රිස්තු වර්ෂ 500 පමණ ඇතිවෙච්ච ආගමක් නේද? ඔව් 500 ගණන් වල නබිතුමා ඉපදුනේ. 600 ගණන් වල මුල් කාලේ තමයි මේ ආගම මේ දේශනා කරන්නේ. ඉතින් ඒක එහෙම බැලුවොත් එහෙම නැත්නම් තව ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් ඒක නිසා මං හිතන්නේ ඊට වඩා අපි ওই වගේ දෙයක් කතා කරද්දී භූමියේ යථාර්ථයට මුහුණ දෙන්න ඕනේ කියලා දෙපැත්තෙන් විවිධාකාර දේවල් කියනවා. ඒක හරි. අපි දැන් රෝම ආක්‍රමණය ඉස්සරහට එමු. ඔව් ඉතින් දැන් රෝමන් ආක්‍රමණයෙන් පස්සේ මං හිතන්නේ ඔය අවස්ථා දෙකක විතර කැරලි ඇති වෙනවා. දෙවනි කැරල්ල අවස්ථාවේ තමයි ඕකේ තියෙන්නේ. තව ඉතිහාසයක් තියෙනවා මං හිතන්නේ ඔය හෙරෝද් කියන රජුගේ යුදියාවේ ඉඳලා ඊට පස්සේ ඔහුගේ මරණයෙන් පස්සේ ඔහුගේ රාජ්‍යය වැදගත්ම කාරණේ තමයි මං හිතන්නේ එතෙන්දී මේ යුදෙව්වන්ව ඒ ප්‍රදේශයෙන් පිටමං කරන එක. එතකොට ඒගොල්ලන්ට ආපහු ඒ ප්‍රදේශයට එන්න විදිහක් නැතුව ඒගොල්ලන් වෙනත් වෙනත් ප්‍රදේශවල ජීවත් වෙමින් විවිධාකාර වෘත්තීන් වල යෙදෙමින් අවුරුදු මං හිතන්නේ 2000කට කිට්ටු කාලයක් ඒගොල්ලෝ ගත කරනවා. ඒ කාලවල ඔය ප්‍රදේශයේ දැන් ඔය අපි කවුරුත් දන්නේ යෙරුසලම සම්බන්ධයෙන් විවිධාකාර යුද්ධ ඇති වෙලා තියෙනවානේ. ඒකේ ඔය ප්‍රදේශයේ අතන විවිධාකාර ආගම්වල පාලකයෝ ඉඳලා තියෙනවා. විවිධාකාර ජාතීන් ඕක පාලනය කරලා තියෙනවා. ඉතින් දැන් අවුරුදු ගාණක් රෝමන් අධිරාජ්‍යය තිබ්බට පස්සේ බිසන්තියන් අධිරාජ්‍ය කාලයක් ඉඳලා තියෙනවා. ඊට පස්සේ ඉස්ලාම් රාජ්‍යය විවිධාකාර ඔව් ප්‍රශ්නයක් ඉදෙක්ද රෝමන් කාර්යෝ යුදවන් එළවනවා කියනවනේ. ඔව් එතකොට ඒ භූමිය ඉතුරු වෙන්නේ කවුද? ඔව් ඒක මෙහෙමයි. දැන් තනිකරම යුදෙව්වෝ විතරක් හිටියා කියලා හිතන්න අමාරුයි. විවිධාකාර ජනකොට්ටාෂයන් ওই ප්‍රදේශවල ඉඳලා තියෙනවා. මොකද දැන් රෝමන් ජාතිකයෝ අපි කවුද මේ ෆිනිෂියන් වරු. එතකොට තවත් විවිධාකාර ගෝත්‍ර ওই ප්‍රදේශවල ඉන්න ඇති. මොකද ඒ අයගේ සම්භවයන් තියෙන්නේ ওই පැත්තේ. පස්සේ ওই දැන් ওই
අපි කිව්වොත් රෝමන් කාරයෝ කාලයක් තිස්සේ යුද්ධ කරපු කාර්තේජියන් අධිරාජ්‍යයේ මූලාරම්භකයොත් එන්නේ ඔය පැතිවලින, ඔය ලෙබනනය ඒ ලයින් එකේ ඉඳන්. එතකොට තවත් ජනතාවන්, තවත් ජනවර්ග, තවත් ගෝත්‍ර උතන අනිවාර්යෙන්ම හිටියා. එතකොට දැන් ඒ ඒගොල්ලෝ දිගටම ජීවත් වෙන්න, ඒ කියන්නේ ඒගොල්ලන් දිගටම ජීවත් වෙන්න ඇති. ඉතින් පස්සේ කාලෙක මේ විවිධාකාර ආගම් විසින් ওই ප්‍රදේශවල බලය තහවුරු කරනකොට ඒ ආගම්වලට ඒ මිනිස්සු නැඹුරු වෙලා එහෙම මේ තමයි පස්සේ කාලයක් යනකොට ওই ප්‍රදේශයේ වැඩිපුර මේ මුස්ලිම් කට්ටිය ඉතුරු වෙන්නේ. ඒක මේ මම හිතන්නේ ඉතිහාසයේ ඔය ගලාගෙන ආපු විදිහට එක එක කාලවල වල සිද්ධ වෙච්ච දේවල් වලින් පස්සේ මේ වෙච්ච දෙයක්. ඉතින් අපි දන්නවා මේ ඔය බිසන්ටියන් අධිරාජ්‍ය, ඒ කියන්නේ ක්‍රිස්තියානි අධිරාජ්‍යයක් නේ, ඒගොල්ලන් කාලයක් ওই ප්‍රදේශ පාලනය කරනවා. ඊට පස්සේ මුස්ලිම් වරු ওই ප්‍රදේශ අල්ල ගන්නවා. එතකොට ඒ මුස්ලිම් වරුන්ගේ ආක්‍රමණයට විරුද්ධව මොකද යෙරුසලම ක්‍රිස්තියානින්ට ශුද්ධ වූ නගරයක් නිසා මේ මුස්ලිම් වරුන් ශුද්ධ වූ නගරයක්, ඒ කොමරි යෙරුසලම මේ ශුද්ධ වූ නගරයක් නිසා මොකද කුරුස යුද්ධ ඇති වෙනවා. කුරුස යුද්ධ ඇති වෙලා යෙරුසලම ක්‍රිස්තියානි ආණ්ඩුවක් එක කාලයක් පහළ වෙනවා. ඊට පස්සේ ආයි මුස්ලිම් වරු ඒක අල්ල ගන්න. ඊට පස්සේ මුස්ලිම් වරු අවුරුදු 700ක් 800ක් විතර පාලනය කරනවා. ඒ පාලනය කරලා ඉවර වෙලා 20 වෙනි සියවසේදී පළවෙනි ලෝක යුද්ධ කාලේ ඉංග්‍රීසි කාර්යව පැත්ත අල්ල ගන්නවා. එයින් පස්සේ තමයි ඔය මේ අද තියෙන කතන්දර ටික ඩිවලොප් වෙන්නේ. ඉතින් අර මං හිතන්නේ එතන වැදගත්ම කාරණේ අර ආගම් තුනකට ප්‍රධාන වශයෙන් වැදගත් වෙන යෙරුසලම කියන නගරය පිළිබඳ තිබ්බ තරඟය තමයි යෙරුසලම උදෙසා අනන්තවත් යුද්ධ වෙලා තියෙනවා. ඉතින් ඒක ඒ ඒවත් එක්ක තමයි ඉතින් අද තියෙන තැනට ඇවිල්ලා තියෙන්නේ. එතකොට පළවෙනි ලෝක යුද්ධයේදී මම දන්න තරමින් දැන් ජර්මනිය ඇතුළු මම හිතන ඔටෝමන් එම්පයර් එකත් විනාශ වෙන්නේ පළවෙනි ලෝක යුද්ධයෙන් පස්සේ නේද? ඔව් ඔව් ඔව්. එතකොට ඒකෙන් තමයි මේ බ්‍රිතාන්‍ය නැවිල එක අල්ලගන්නේ. ඔව් ඔටෝමන් ඔටෝමන් එම්පයර් එක කියන්නේ ඇත්තටම ඒ කාලේ දැන් අපි ගත්තොත් ඔටෝමන් එම්පයර් එකේ හොඳම කාලේ තිබ්බේ 1400 500 ගණන් වල. 1500 ගණන් වල ඒගොල්ලෝ උතුරු අප්‍රිකාවේ සැලකිලි ප්‍රදේශයක් අල්ලගෙන එහෙම ඉන්න ඇත්තටම ක්‍රිස්තියානි ලෝකයට තර්ජනය කරන්න පුළුවන් තත්ත්වයකට පවා එනව එක්තරා අවස්ථාවක. ඊට පස්සේ ඒගොල්ලන්ගේ කඩාවැටීම, يعني ඊට පස්සේ ඒගොල්ලන්ගේ උපරිම අවස්ථාව ඇති වෙලා ඊට පස්සේ ආපහු පොඩ 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 ඒගොල්ලන්ගේ අවනතිය තමයි සිද්ධ වෙන්නේ. හැබැයි දෙවෙනි ලෝක යුද්ධය වෙනකොටත් සෝරි පළවෙනි ලෝක යුද්ධය පටන් ගන්නකොටත් ඒගොල්ලෝ මේ තමයි ওই ප්‍රදේශය පාලනය කරේ. එතකොට ওই ප්‍රදේශයේ ක්‍රිස්තියානින්ගේ ඓතිහාසිකම් පිළිබඳව ওই ක්‍රිස්තියානි රටවල් එක්ක යම් යම් මතභේද තිබිලා තියෙනවා. යෙරුසලමට බන්ධනාකාරව සමහර කාලවල ලැබිලා තියෙනවා. ඒ වගේ දේවල් තිබිලා තියෙනවා. නමුත් පොදුවේ ගත්තම මේ තුර්කීන් තමයි ප්‍රදේශය පාලනය කරේ. ඉතින් පළවෙනි ලෝක යුද්ධ වෙලාවේ ජර්මනිය පැත්තෙන් තුර්කිය යුද්ධයට අවතීර්ණ වෙන්නේ. එතකොට මේ බ්‍රිතාන්‍යයන් ඊට විරුද්ධව යුද්ධ කරන්නේ. ඉතින් 1917 දෙසැම්බර් වල තමයි මේ යෙරුසලමට බ්‍රිතාන්‍යයන් එන්නේ. දැන් ඔය තුර්කියත් එක්ක තිබ්බ යුද්ධ කාලේ සිද්ධ වෙච්ච දේවල් තමයි මේ අද වෙනකොට මේ අද වෙනකොට මේ ඔය සමහර කට්ටිය කියන්නේ ඔය බැල්ෆර් සමුතිය වගේ දේවල් සිද්ධ වෙන්නේ පළවෙනි ලෝක යුද්ධ කාලේ. මේ ඉතින් ඒක මේ ඒක සිද්ධ වෙන්නේ ඇතරම මේ ඒ ඒ ඒ ක්‍රියාවලිය ඒ විදිහට නිර්මාණය වෙන්නේ පළවෙනි ලෝක යුද්ධයෙන් පස්සේ මේ ඒ පළවෙනි ලෝක යුද්ධය තුල ඇති වෙච්ච ක්‍රියාදාමයත් එක්ක. මේ ඔහොම තමයි වෙන්නේ. එතකොට දෙවෙනි ලෝක යුද්ධයේ එන එන කාලේ ඔව් ඊට කලින් අපි ඊට කලින් අපි මම හිතන්නේ කියන්න ඕනේ නේ මේ කියන්නේ දැන් යුදෙව්ව අපහු ඔය පැත්තට එන්න පටන් ගන්නවනේ. ඔව් අර ඒ කියන්නේ අර සයොන් වාදය කියලා ඔය කටි කියන ඒ යුදෙවන්ට එන්න 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 සිද්ධ වෙනවද නැත්නම් කැමති ඒ කියන්නේ මං හිතන්නේ ඒගොල්ලන්ගේ ඔය අදහස නිර්මාණය වෙන්නේ 19 සියවසේ අන්තිම කාලේ. ඒගොල්ලන් කියන්න පටන් ගන්නවා අපේ පොරොන්දු දේශය තියෙන්නේ මෙහෙ, එතකොට අපි එහෙ ගිහිල්ලා පදිංචි වෙන්න ඕනේ වගේ අදහසක් තමයි ඔවුන් නිර්මාණය කරන්නේ. හේතුව තමයි මං හිතන්නේ ඔවුන් බටහිර යුරෝපේ රටවල් වල නැගෙනහිර යුරෝපේ රටවල් වල ඒගොල්ලෝ ජීවත් වෙනකොට ඒගොල්ලන් හුඟක් පීඩනයන්ට ලක් වෙනවා ඒගොල්ලෝ. එතකොට දැන් ඒක හින්දා තමන්ගේ රාජ්‍යයක් තියෙන්න ඕනේ යුදෙව්වන්ට කියන පොඩි එහෙම කන්සෙප්ට් එකක් ඇති වෙනවා ඒගොල්ලෝ අතර. ඒක ඇත්තට මුල් කාලේ එහෙම හුඟක් ජනප්‍රිය කන්සෙප්ට් එකක් නෙමෙයි. නමුත් අර දැන් හුඟක් රටවල් වලදී ඒගොල්ලන් මුහුණ දීපු විවිධාකාර තාඩන තීරණත් එක්ක තමයි ওই தත්ත්වය මේ
ඇයි නිර්මාණය පොදුවේ වෙන්නේ. යුදෙව් ජාතිකයින්ට වෛර කිරීමක් වගේ දෙයක් ඒකට යන මං හැමතැනකදී හිතන්නේ, මේව අකරතැබ්බ? ඕ මං හිතන්නේ ක්‍රිස්තියානි අයගේ තිබුණනේ මේ එකක්, ඔය මේ යේසුස් වහන්සේව මැරුවේ යුදෙව්වෝ කියලා වගේ කතන්දරයක්. ඊට අමතරව මේ යුදෙව්වෝ එක මෙහෙමයි, යුදෙව්වෝ එක්තරා විදිහකට හරි උත්සාහවන්ත කණ්ඩායමක්නේ. එතකොට ඒ කට්ටිය උත්සාහයෙන් දියුණු වෙනවා, ඒගොල්ලන් සමහරට විලඳාම් කරලා ධනෙ උපයනවා. එතකොට ඒක සමහර අයගේ ඊරිසියාවට ලක් වෙනවා. ඒ වගේ ඔය මේ කියන්නේ එක එක හේතුවක් සාමාන්‍ය ඔවුන්ගේ නෙමෙයි. ජනගහනය ක්ෂණිකව වැඩිවීමේ සම්භාවිතාවක් තිබ්බද ඒක? යම් කිසි ඒක ප්‍රදේශයකට මට ගිහින් ඒගොල්ලෝ හරියටම කියන්න බෑ. හැබැයි සමහර දැන් සමහර ප්‍රදේශවල සැලකිය යුතු යුද ජනගහනයක් පදිංචි වෙලා හිටියා. විශේෂයෙන්ම ඔය නැගෙනහිර යුරෝපේ රටවල් වල ගත්තම පෝලන්තේ, එතකොට යුක්රේන් වගේ පළාත්වල මේ සැලකිය යුතු ප්‍රමාණයක් හිටියා. එතකොට ඒගොල්ලෝ විවිධාකාර රැකියාවන් වල නිරත වෙනවා. يعني ඒගොල්ලන් ඇත්තටම එක්තරා විදිහක අර හරි රෙසිලියන් ජාතියක්. ඉතින් ඒ රෙසිලියන්ස් එකත් එක්ක තමයි ඒගොල්ලෝ ඒ තියෙන අමාරුකම් ඔක්කොම නැද්දේ ඒගොල්ලන් ජීවත් වෙන්නේ. පිට ඒක පැහැර කරන්න බෑ. ඉතින් විවිධාකාර අවස්ථාවල සමහර අවස්ථාවල් වල ආණ්ඩු මේ අර අර ඒගොල්ලන්ට නිකන් මේ අර හතුරෙක් කෝණ වුණාම යුදෙව්වව පෙන්නනවා වගේ කතන්දරයක් තියෙනවනේ. ඒවත් ස්කේප් සිද්ධ ගෝට්. වෙලා තියෙනවා. ඔව් ඒ වගේ. දැන් ඔය අපේ මේ කවුද අපි දැන් ඔය කතා දැන් දෙවෙනි ලෝක යුද්ධයේ හිට්ලර් කරා වගේ, ඒ වගේ අර අර කාලයක් තිස්සේ එන මේවා එක තමයි. සමහර අය ඔය මේ යේසුස් වහන්සේව මැරුවා කියන කතාව, සමහර ඒ වගේ එක එක කතන්දර එකතු කරලා මේ මිනිස්සුන්ව පීඩනයට ලක් කිරීම තමයි මූලික වශයෙන් මේ සිද්ධ වෙන්නේ. ඉතින් අවුරුදු 2000 විතර තිස්සේ ඉතින් ඕක වෙනවා අඩු වැඩි වශයෙන් සමහර පැතිවල බොහොම බරපතල විදිහට. අනික වැදගත්ම කාරණේ තමයි එතන මං හිතන්නේ මේ ඒ කාලේ ඔය දැන් මුස්ලිම් රටවල් වලත් ටික දෙනෙක් යුදෙව්වෝ ඉන්නවා. දැන් ඒ රටවල් වලදී පීඩනයට පත් වෙනවට වඩා ඒ මිනිස්සු ඇත්තම ක්‍රිස්තියානි රටවල් වලදී පීඩනයට පත් වෙනවා. ඕවරෝල් ගත්තා අඩු වැඩි, ඒ කියන්නේ අපිට මේ ජෙනරලයිස් කර, ඒ කියන්නේ හැමතැනම එහෙමයි කියලා නෙමෙයි මං කියන්නේ, ජෙනරලයිස් කරාම. ඊළඟට රුසියාවේදී එහෙම තුඟක් වෙලාවට මේ සාර් මේ සමහර වෙලාවට අර කිව්වත් වගේ මේ හතුරෙක් නිර්මාණය කරලත් සමහර වෙලාවට මේ ඒව කරනවා. ඉතින් ඒගොල්ලන්ගේ ලෝයල්ටි එක පිළිබඳ සැකයකුත් ඒගොල්ලන්ට තියෙනවා මං හිතන්නේ. ඔය රාජ්‍ය ආණ්ඩුවලට මේගොල්ලෝ අපිට පක්ෂපාතීද කියන වගේ දෙයක්. ඉතින් ඔය ඔක්කොමත් එක්ක තමයි මං කියන හිතන්නේ ඒක කාරණාවන්දි වෙන්නේ. මට මෙහෙම දෙයක් හිතෙන, කියන්නේ දැන් සමහර විට පාලන තන්ත්ර වලට, ඒ කියන්නේ රාජ්‍ය දැන් ඔය කිව්වාගේ සාරජ්ජරුවන්ට වගේ ඒගොල්ලන්ට දැනෙනවා ඇති මේ යුදෙව් සාමාන්‍යයෙන් මතයේ තියෙන ඒගොල්ලෝ හරි එකමුතු ජාතියක් කියලා. ඒතර මේ එකමුතුකමත් එක්ක ඒගොල්ලන්ගේ එන පොලිටිකල් පවර් එකට අනාගතයේදී අපිට මුහුණ දෙන්න බැරි වෙයි වගේ එකක් හින්දා තමයි මේක වෙන්න ඕ. පුළුවන්. ඒකත් වෙන්න පුළුවන්. ඒ කියන්නේ ඒගොල්ලන් හරි අර මං කිව්වා වගේ රෙසිලියන්ට් ජාතියක් නිසා එහෙම එහෙම කතන්දරයක් තියෙනවා. අනික එක අපි දැන් අන්තිමට ඇත්තටම අන්තිමට චාර්ලව පෙරලලා ස්ටාර්ලව කරලා ඊට පස්සේ පෙබරවාරි විප්ලවය වෙලා ඊට පස්සේ ඔක්තෝබර් විප්ලවය වෙනකොට දැන් ඔක්තෝබර් විප්ලවයේ පිටිපස්සෙන් හිටපු කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන නායකයෝ ගත්තොත් ගණනාවක්ම ඇත්තටම යුදෙව්. එතකොට දැන් ඕකමනේ හිට්ලර් පස්සේ කාලෙක පාවිච්චි කරන්නේ මේ කොමියුනිස්ට්වාදය කියන්නේ යුදෙව් කොන්ස්පිරසි එකක් කියලා. එතකොට මේ මොකද ඒගොල්ලන් ඇත්තටම සමහර අය බොහොම දක්ෂයි, ඉගෙන ගන්න දක්ෂයි, සමහර අය තමන්ගේ ට්‍රේඩ් එක තමන්ගේ වෘත්තියට දක්ෂයි. ඒ වගේ දේවල් එක්ක මේ මං හිතන්නේ එහෙම බයක් අනිවාර්යයෙන්ම නිර්මාණය වෙන්න ඇති. දැන් ඒ බය නිසා පීඩනයට ලක් කරා වෙන්න පුළුවන් සමහර රටවලින් පිටුවහල් කරලම දාලත් තියෙනවා. දැන් ඊට පස්සේ මේ යුදෙව්ව ටික ටික ඇමරිකාවට සංක්‍රමණය වෙන්න පටන් ගත්තා. එතකොට මේ ඇමරිකන් ඩ්‍රීම් එක හොයාගෙන ඇමරිකාවට සංක්‍රමණය වෙන්න පටන් ගත්තා. ඊට පස්සේ වෙළඳාම් කරලා මේ බැංකු කටයුතු ඒ වගේ එක එක දේවල් නේ ඒගොල්ලෝ මුදල් ලැබ ගන්න පටන් ගත්තා. එතකොට සැලකිය යුතු බලයක් ඒගොල්ලෝ ඇමරිකාවේ නිර්මාණය කරගත්තා. දැන් අදටත් ඒක තියෙනවානේ ඇමරිකාවේ. ඉතින් එහෙම බැලුවම ඔය කියන කතාවේ ඇත්තක් තියෙනවා. සමහරවිට ඇමරිකාව මෙච්චර ඉස්රායිලට උදව් කරනවා කියන එක අපිට පේන්න තියෙන්නේ ඒ වගේ තත්ත්වයක්. ඒ හින්දා තමයි, ඒ කියන්නේ මූලික වශයෙන් දැන් කොහොමද දැන් ටික කාලයකට කලින් ගත්තම දැන් ඇමරිකාවේ ඡන්ද ක්‍රමය වෙනස්නේ. ඇමරිකාවේ ප්‍රාන්ත වල දැන් ලොකු ප්‍රාන්තවල සැලකිය යුතු බලයක් තියෙන යම් කිසි කණ්ඩායමක් ඉන්නවනේ ඒගොල්ලන්ට ලොකු සේ එකක් තියෙනවා. ඉස්සර කාලේ ඔය නිව්යෝක් ප්‍රාන්තයේ මේ ඡන්දයක් දිනන්න හරි අමාරුයි යුදෙව් ඡන්ද නැතුව. ඉතින් එතකොට දැන් නිව්යෝක් කියන්නේ ඒ කාලේ ලොකු ප්‍රාන්තයක, ඒ කාලේ කැලිෆෝනියා මෙච්චර ලොකු ප්‍රාන්තයක් නෙමෙයි. එතකොට දැන් ඒ කාලේ ජනගහනය විදිහට
ඕ ජනගහනය විදිහට. එතකොට මේ ආර්ථිකය විදිහටත් එහෙමයි ජනගහනය විදිහටත් එහෙමයි. නිව්යෝක් තමයි ඒ කාලේ කොහොමද හබ් එක ඇමරිකා. එතකොට දැන් නිව්යෝක් වගේ ප්‍රාන්තයක ලොකු බලයක් යුද ජනතාවට මේ තිබුණා ඡන්ද වශයෙන් සහ ආර්ථික වශයෙන් කියන දෙකම. ඒක තමයි මූලික වශයෙන් හේතු වෙන්නේ ඇමරිකාව මුල් කාලෙදී මේ ඊශ්‍රායලය සම්බන්ධයෙන් සපෝට් කරන්න. ඉතින් දැන් සයෝනිසම් කියන කන්සෙප්ට් එක ඇවිල්ලා ඉවරලා ඊට පස්සේ ඒගොල්ලෝ කියනවා අපි අපේ මුල් රාජ්‍ය හොයාගෙන යන්න ඕනේ කියලා. ඉතින් මුල් කාලේ මිනිස්සු එහෙම ලොකුවට එහෙම එන්නේ නැහැ. අනික එහි අරාබි ජාතිකයෝ ඒ වෙනකොටත් ඉන්නවනේ පලස්තීනයේ. එතකොට එතෙන්දී පොඩි ප්‍රශ්නයක්. අරාබි ජාතිකයෝ කොහොමද පලස්තීනුවන් බවට පත් වෙන්නේ? පලස්තීන කියලා රටක් ඉස්සරෙන්දන් තිබ්බද? ඒ නම හැදුවේ. නෑ පලස්තීන කියන්නේ මං දන්න විදිහට පලස්තයින් කියන්නේ දැන් මං හිතන්නේ මේ ඔක ඓතිහාසික නාමයක්. හැබැයි නූතනයේදී පලස්තීනය කියලා රාජ්‍යයක් හෝ ඒකකයක් හෝ බවට පත් වෙන්නේ මේ 20 වෙනි සියවසේ. එතකොට එතෙන්දී මොකද මේ ඉතාලියන් ඒ ප්‍රදේශය පාලනය කරන්න ගන්නවා. එතකොට තමයි ඔය පලස්තීනය කියලා ඒකකයක් හැදෙන්නේ අලුතෙන්. ඒකක හැදෙන කාලෙද මේ ලෝකෙ වටේ ඉන්න යුදෙව්වෝ පලස්තීනෙට මේ ඊට ටික කාලයකට කලින් කියන්නේ තුර්කී අධිරාජ්‍යයේ අන්තිම කාලේ තමයි යුදෙව්වෝ එන්න පටන් ගන්නෙ. එතකොට මං හිතන්නේ ඔය තුර්කී අධිරාජ්‍යයේ බලය ටික අඩු වෙගෙන යන කාලේ එතකොට මේගොල්ලෝ මේ 1800 ගණන් වල අන්තිම කාලේ තමයි මේගොල්ලෝ එන්න පටන් ගන්නෙ. හැබැයි මුල් කාලේ අර මං කිව්වාගේ එහෙම ලොකු ප්‍රමාණ වලින් එන්නේ නැහැ මේගොල්ලෝ. යම් ටික දෙනෙක් තමයි එන්නේ. හැබැයි මේගොල්ලන්ට ෆයිනෑන්ෂල් බැකින් එක තියෙනවා. ඒ කියන්නේ ඒ වෙනකොට විශේෂයෙන්ම ඇමරිකාවේ ගිහිල්ලා ධනෙ උපයාගෙන වෙනත් රටවල් වලත් ඒගොල්ලෝ මේ මේ දැන් ඒ කියන්නේ දැන් නැගෙනහිර යුරෝපයේ ප්‍රජාපීඩනයේ තිබ්බට 19 සියවසේ වෙනකොට එංගලන්තේ ෆ්‍රාන්සේ වගේ රටවල යුද විලක්තාව ඉතින් ඉන්නවා, ව්‍යාපාර කරගෙන ඉන්නවා. මේ එහෙම ඒගොල්ලෝ සාමාන්‍ය විදිහට ඉන්නවා. එතකොට දැන් එතකොට ඒ රටවල් වල ඊට අමතරව ඇමරිකාවේ වගේ රටවල් වල ඒගොල්ලන්ට ලොකු මේ ආර්ථික බලයක් ගොඩනැගිලා තිබුණේ වෙනකොට. එතකොට ඒ ආර්ථික ශක්තියත් එක්ක ඒගොල්ලන් ඇත්තටම අර ඒ සමහර කට්ටිය අර සයනිසම් වලට උදව් කරනවා. එතකොට මේගොල්ලන්ට සල්ලි යම් ප්‍රමාණයක් තිබුණා. ඊට පස්සේ මේගොල්ලෝ මේ ඔය යුදෙව් ජාතික අරමුදල කියන එකක් හදාගෙන ඒගොල්ලෝ අර පැත්තේ දැන් ඒගොල්ලන්ගේ අරමුණ ඒ පොරොන්දු දේශය අපෝ යුදෙව් රාජ්‍යය පිහිටුවා ගන්න එක. ඉතින් ඒගොල්ලන් ඉඩම් ගන්න පටන් ගන්නවා ටික ටික. මේ මේ මතවාදයට මුල් වෙච්ච යුදෙව්වෙක් ඉන්නවද කවුරු හරි? අපි මෙහෙම වෙනම රටක් හදාගන්න මට පොරොන්දු දේශයට යන්න ඕනේ වගේ. මට ඒක හරියට මතක නෑ කවුද කියලා. ඉන්නවා කීප දෙනෙක්. මට ඒ නම් වශයෙන් ඇත්තටම මතක නෑ මේ වෙලාවේ. හරි. මේ වැඩේ තියෙන්නේ කොහොම හරි 19 සියවසේ අන්තිම කාලේ වෙනකොට මේගොල්ලෝ මේ වැඩේ පටන් අරගෙන මේ 20 වෙනි සියවසේ මුල් කාලේ වෙනවා. දැන් මේගොල්ලෝ ටික 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 එනවා. හැබැයි තාමත් අරාබි ජාතික තමයි එහෙ බහුතරයේ ඉන්නේ. ඊට පස්සේ පළවෙනි ලෝක යුද්ධ කාලේ වෙනකොට දැන් මේ සයෝනිස් ලගේ සහයෝගය ලබා ගැනීම අවශ්‍යතාවයක් මතුවෙනවා මිත්‍ර පාක්ෂික රටවල්. එතකොට ඒගොල්ලෝ 1917 බැල්ෆර් සම්මුතිය කියන ප්‍රකාශනය කියන එක ප්‍රකාශයට පත් කරනවා මේ එංගලන්තේ ආණ්ඩුව විසින්. මේ මේ එකෙන් ඒගොල්ලන් කියන්නේ යුදෙව් ජාතික නිවහනක් ඒ අයගේ ඔය ප්‍රදේශයේ පලස්තීනයේ යුදෙව් ජාතික නිවහනක් සඳහා ඒගොල්ලන්ට අයිතිය පිළිගන්නවා කියලා. එතකොට මේ හැබැයි ඒක හරි හරි අපහැදිලි ප්‍රකාශයක්. ඒ කියන්නේ ඒකෙන් ඒගොල්ලෝ ඒ නිවහන මොන විදිහේ එකක්ද කියලා හඳුන්වා දෙන්නේ නැහැ. ඒ කියන්නේ ඒක වෙනම රාජ්‍යයක්ද නැත්නම් ෆෙඩරල් විධි ක්‍රමයක්ද, එහෙම නැත්නම් නිකන් ඇවිල්ලා පදිංචි වෙන්න ඉඩ දෙනවද? ඒ කිසිම දෙයක් හරියට පැහැදිලිව සඳහන් වෙන්නේ නැහැ. දැන් ඔය බ්‍රිතාන්‍ය කාර්යෝ කරපු උප්පර වැට්ටියක් ඕකෙදි විතරක් නෙමෙයි ඔය සමහරවිට ඉන්දියාවේ ප්‍රශ්න වෙච්ච වෙලාවෙත් පස්සේ කාලේ ඒගොල්ලෝ සමහර ප්‍රකාශන නිකුත් කරන්නේ ඕපන් එන්ඩ් එකක් කියලා. ඒක මේ එතකොට මේ ඉන්ටර්ප්‍රෙට් කරන්න පුළුවන් විවිධාකාර විදිහට. ඊට පස්සේ ඉතින් ඒක ගැන ඊට පස්සේ අරුබුදයක් ගොඩ නැගින්න පැහැදිලිවම අනික එක අපි අපි යටත් විජිතය දාලා ගියත් අනාගතයේදී අපිට මේක පාලනය කරන්න යම් කිසි හුක් එකක් තියාගන්න තමයි මේක කරන්නේ. යා ඉච්චර බරපතල විදිහට හිතුවද කියන එක මම දන්නේ. මොකද දැන් 2017 වෙනකොට ඒගොල්ලෝ බලාපොරොත්තුෙන් හිටියා කවදා හරි තුර්කියෙන්ව පරාජය කරලා ওই පළාතේ ඒගොල්ලන් බලය පිටුවා ගන්න පුළුවන් වෙයි කියලා. හැබැයි ඒ වෙලාවේ අර
සරලවම අවශ්‍ය වුණේ මේ යුදෙව්වන්ගේ සහයෝගය ලබා ගැනීම. මං හිතන්නේ මේගොල්ලොන්ට ඒ වෙලාවේ ඕන වෙන්න නැතුව ඇති ඕන තර ඕනවට වඩා කමිට් වෙන්න. අපි මේ මේක කරනවාමයි වගේ එහෙම කමිට්මන්ට්ස් දෙන්න ඒගොල්ලෝ අකමැති වෙන්න ඇති. නමුත් අපිට සහය දුන්නොත් අපි මෙන්න මේ දේ සඳහා විවෘතයි වගේ දෙයක් තමයි ඒගොල්ලන් කියන්නේ. ඕක තමයි මට හිතන්නේ වෙන්න ඇත්තේ එතෙන්දි. කොහොම හරි ඒ ගම මේගොල්ලෝ ඇත්තම බ්‍රිතාන්‍යයන් ඒ වෙනකොට මේ අරාබි ජාතිකයන්ටත් පොරොන්දු වෙලා තිබ්බනේ රාජ්‍යයක් නිර්මාණය කරන්න දෙනවා කියලා ස්වාධීන රාජ්‍යයක්. මොකද අරාබි ජාතිකයෝ තුර්කි පාලනය යටතේ අවුරුදු ගාණක් හිටපු අරාබි ජාතිකයෝ වෙනුවට කැරලි ගහන්න පටන් අරන් තිබ්බේ. ඔයා දන්නවනේ මේ හැබැයි වටේම තියෙන්නේ අරාබි රටවල් නිසා ඇයි විශේෂයෙන් ඒගොල්ලන් රටයි ඔය කාලේ ඔය කාලේ තුර්කි පාලනයනේ ඕකේ ගොඩක් තිබ්බේ. පළවෙනි ලෝක යුද්ධ වෙනකොට ඉරාකයේ හිටිය තුර්කිය අනිත් පැත්තට ඔය සෞදි අරාබියාව පැත්තේ තුර්කිය කියන්නේ සෞදි අරාබියාව කියලා රටක් ඉතකොට තිබුණේ නැහැ. නමුත් ඔය සෞදි අරාබියාවේ බටහිර පැත්තේ තියෙන ඔය හෙජාස් පැත්තේ එහෙම තුර්කි පාලනය තමයි තිබුණේ. ඒකට දැන් අනිත් පැත්තට ඊජිප්තුව වගේ රටවල් වල ඒ වෙනකොට බ්‍රිතාන්‍යයන් තලපදියම් වෙලා හිටියා. නමුත් ඔය ඔය ප්‍රදේශයේ මේ අරාබියන්ට ස්වාධීන රාජ්‍යයක් තිබ්බේ නැහැ ඔය කාලේ. ඒවා එක්කෝ එක්කෝ මේ යුරෝපීය රටවල් විසින් පාලනය කරා. දැන් ඊජිප්තුවේ වෙනකොට බොහෝ දුරට යුරෝපීය පාලනයට යට වෙලා තිබ්බේ මේ බ්‍රිතාන්‍ය පාලනය. එතකොට ඊට පස්සේ ලිබියාව වරිහිනේ ඒවා ඔක්කොම විවිධ ආකාර රටවල් පාලනය කළේ අරාබියන්ට ස්වාධීන රාජ්‍යයක් තිබ්බේ නැහැ. එතකොට දැන් ඒක හින්දා තමයි මේගොල්ලන් අරාබියන්ට ස්වාධීන රාජ්‍යයක් පුරුදු වුණේ මේ බ්‍රිතාන්‍ය. එතකොට දැන් අරාබීන් තුර්කීන්ට විරුද්ධව කැරලි ගහපු වෙලාවේ බ්‍රිතාන්‍යයන් ඔවුන්ට සහයෝගය ලබා දෙනවා. කවුරුත් දන්න අර ලෝරන්ස්ව යවන්නේ ඒකටනේ. මේ ලෝරන්ස් ඔෆ් අරේබියා ෆිල්ම් එකේ එහෙම තියෙන්නේ. ඉතින් ඊට පස්සේ මේගොල්ල පුරුදු වෙනවා ලෝරන්ස්. ඇත්තම ලෝරන්ස් අවංකව පුරුදු වෙනවා මේ අරාබීන්ට ස්වාධීන රාජ්‍යයක් දෙනවා කියලා. නමුත් බ්‍රිතාන්‍යයන් සහ ප්‍රංශකාරයෝ හොරෙන් වෙනම ගිවිසුමක් ගහගෙන ඉන්නේ ඒ වෙනකොට අරාබීන්ට ස්වාධීන රාජ්‍යයක් දෙන්නේ නැහැ. මේ පළාත් ටික අල්ලගත්තම ඒගොල්ලෝ දෙකට බෙදා ගන්නවා. එතකොට දැන් මේගොල්ලෝ යුදෙව්වන්ට පොරොන්දු වුණාට යුදෙව් ජාතික නිවහනක් දෙනවා කියලා මේගොල්ලෝ ස්වාධීන රාජ්‍යයක් කියන එක දෙන්න කමිට් වෙන්නේ නැහැ. මේගොල්ලන්ට ඕන කරන්නේ මේ ප්‍රදේශයේ තමන්ගේ බලයට අවර කරගන්න. බ්‍රිතාන්‍යයන්ට සහ ෆ්‍රංශ ජාතිකයන්. ඔයක රහස් කිවිසුමක් සයික්ස් පිකෝ කියන රහස් කිවිසුමක් මේ අත්සන් කරනවා. ඔකට රුසියාවත් සම්බන්ධ වෙනවා. මොකද මේ රුසියාවට පොරොන්දු වෙනවා තුර්කිය පැරදුනම කොන්ස්ටන්ටිනෝපලේ දෙනවායි කියන. ඔය වගේ පොරොන්දු වෙලා තමයි ඔය යුද්ධ කරගෙන යන්නේ. අන්තිමට බලෂවික් ආණ්ඩුව ආවට පස්සේ ලෙනින් බලයට ආවට පස්සේ රහස් ගිවිසුම් ටික එලි කරනවානේ. දැන් මේ ගිවිසුමත් එලියට දාන. මේක බ්‍රිතාන්‍යයන්ට සහ පංශකාරයන්ට මහ ලැජ්ජාවක් බවට පත් වෙනවා. මොකද මේගොල්ලෝ මේ අරාබිකාරයත් එක්ක ගිවිසුමක් දාලා මේ අරාබිකාරයන්ට පොරොන්දු වෙලා අපි රාජ්‍ය හදන්න උදව් කරනවා කියලා අනිත් පැත්තට මේ අරාබි ජාතිකයන්ට පොල්ල තියෙනවා. ඒක තමයි කරන්නේ. ඉතින් යුදෙව්වන්ටත් ඇත්තටම ඒකම තමයි මේ මේ වෙන්නේ. ඒක ඒ විදිහට ගියා නම් දිග තමයි අන්තිමට. ඉතින් මේ ඇත්තටම ඒක තමයි උනේ යුදෙව්වන්ට. දෙගොල්ලන්ටම පොල්ල තියපු එක තමයි කරේ අන්තිමට. මේ කොහොම හරි යුද්ධේ පළවෙනි ලෝක යුද්ධය ඉවර වුණාට පස්සේ මේ අරාබි කාරයෝ ටිකක් කාලයක් තමන්ගේ රාජ්‍ය අවශ්‍යයි කියලා කැරලි ගහලා ඊට පස්සේ ඕම කතන්දර ටිකක් වෙලා අන්තිමට කොහොම හරි ජෝර්දානයේ සහ මේ ඉරාකයේ මේ අරාබි රාජ්‍යන් දෙකක් නිර්මාණය වෙනවා. හැබැයි බොහෝ දුරට බ්‍රිතාන්‍යයන්ගේ පාලනය ඒවයි තියෙන්නේ. බ්‍රිතාන්‍ය හමුදා ඒවයි ඉන්නවා. ඒ ඒ රටවල හමුදා වලට ට්‍රේනින් දෙන්නේ බ්‍රිතාන්‍යයන්. එහෙම රාජ්‍යන් හැබැයි රාජ්‍යන් දෙකක් නිර්මාණය වෙනවා. ඇත්තටම ගත්තොත් නිකන් අර්ධ ස්වාධීන රාජ්‍යන් වගේ තමයි ඒ. ඒ ඇස්සේ ඔය පලස්තීනය කියන කෑල්ල ජෝර්දාන් ගඟෙන් බටහිර කෑල්ල මේ බ්‍රිතාන්‍යයන් විසින් පාලනය කරන්න පටන් ගත්තා. ඊට පස්සේ යුදෙව්ව ඕකට දිගටම එන්න පටන් ගන්නවා. සතර පලස්තීන 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 කියන ජන කොටස අපි එහෙම හඳුන්වමුකෝ. එතකොට ඒගොල්ලෝ ජෝර්දාන් ජාතිකයන් කියලාද ගන්න වෙන්නේ? නෑ, එතකොට දැන් එහෙමත් නෙමෙයි. ඒගොල්ලන් අර දැන් බ්‍රිතාන්‍යයන් විසින් පලස්තීනය කියන ප්‍රදේශය වෙනම පාලනය කරන්න ගත්තානේ. එතකොට ඒකේ හිටියේ එතන අරාබි ජාතිකයෝ. ඉතින් එතකොට පස්සේ ඒක ලීසියට අපි අරාබි කියන්නේ මැද පෙරදිග හිටපු ජනතාව. ඔව්, සාමාන්‍ය අරාබි ජාතිකයෝ. එතකොට මේ ඒක අපි පලස්තීන සෞදි අරාබි ජාතිකයෝ. අරාබි ජාතිකයෝ කියන්නේ දෙන්නේ නෑ නෑ, සෞදි කියන්නේ සෞදි කියන්නේ රටේ නමනේ. ඔව්. ඉතින් ඔය එතන අරාබි රටේ දිනන අරාබි අපේ රටේ ගොඩක් අය සමහරලාට එහෙම හිතන්න බලන්නේ. අරාබි කිව්වම සෞදි අරාබි තමයි මතක් වෙන්නේ. ඒක එහෙමයි. ඉතින් අරාබියන්ගේ ගෝත්‍ර තියෙනවා ගොඩක්. නමුත් ඔය ගොඩක් රටවල අරාබියන් ඉන්නේ. ඒ කියන්නේ දැන් සමස්ත අරාබික රේම ඉන්නේ අරාබි ජාතික. ඕමානේ ගත්තත්, යෙමනේ ගත්තත්,
සෞදි අරාබියාව ගත්තත් ඉස්ලිගියම් බහරෙන් ගත්තත් කුවේත් පැත්ත ගත්තත් ඉරාකේ ගත්තත් ඒ ඔක්කොම මේ ඉරානේ පොඩි කොටසක් ඉන්නවා සිරියාවේ ඔය ඔය කියන්නේ පලස්තීනයේ අරාබි ජාතිකය තමයි යුදෙව් අතුරු ප්‍රශ්නයක්. ඔබ ඇයි ඉරානේ පොඩි කොටසක් ඉන්නවා කියලා කිව්වේ? ඉරානේ ඉස්ලාම් පර්ෂියන් ධර්මයේදී. ඒගොල්ලෝ ෂියා පර්ෂියන් දකුණු දිග පැතිවල තමයි අරාබි ජාතිකයෝ ඉන්නේ. මේ ඉතින් ඒක වෙනස්. ඉතින් අර දැන් දැන් කොහොම හරි ඔය ලොකු ඒරියා එකක ඉන්න අරාබි ජාතිකයෝ ඊළඟට අනිත් පැත්තේ ඊජිප්තුවේ ඉඳලා ඒ උතුරු අප්‍රිකාවේ එහෙම. එතකොට දැන් ඔය ඔය මොක වෙන්නේ ඇත්තටම අර අරාබි අධිරාජ්‍ය නිර්මාණය වීමත් එක්කනේ මේ ඉස්ලාම් ධර්මය ඇවිල්ලා ඊට පස්සේ මහමත් තුමාගෙන් පස්සේ කාලෙක ඔය අධිරාජ්‍ය නිර්මාණය වෙලා මිනිස්සු පැතිරිලා එහෙමනේ ඔය කට්ටිය පැතිරෙන්නේ. දැන් ඉතින් කොහොම හරි මේ අන්තිමට දැන් පළවෙනි ලෝක යුද්ධෙන් පස්සේ ඔය පලස්තීන කියලා කියන ඔය එකනේ අපි උදතු ජෝර්දාන් ගඟෙන් බටහිර පැත්තට තියෙන කොටස ඒ ටික පාලනය කරන්න ගන්නවා බ්‍රිතාන්‍යයන් තමන්ගේ මේ පාලන ප්‍රදේශයක් විදිහට. ඔකට කියන්නේ මැන්ඩේට් ඔෆ් පලස්තයින් කියලා. මොකද මේ මැන්ඩේට් කියලා කියන්නේ මේ ජාතීන්ගේ සංගමයේ අවසරය ඇතුව මේ ජාතීන්ගේ සංගමයේ මැන්ඩේට් එක යටතේ පාලනය කරා කියලා කියන්නේ. ජාතීන්ගේ සංගමය කියන්නේ ලීග් ඔෆ් නේෂන්ස් කියන එක. ඔව් ලීග් ඔෆ් නේෂන්ස් කියලා එකක් හඳුන් මේ මේගොල්ලෝ පිහිටුවනවානේ පළවෙනි ලෝක යුද්ධෙන් පස්සේ මේ ලෝක යුද්ධ ආයති නොවීම සඳහා කියලා. ඔය දැන් තියෙන එක්සත් ජාතීන්ගේ සංවිධානය වගේ කලින් අවස්ථාවක්. ඉතින් ඒක එච්චර සාර්ථක වෙන්නේ නැහැ ලීග් ඔෆ් නේෂන්ස් එක. කොහොම හරි ලීග් ඔෆ් නේෂන්ස් එක යුද්ධෙන් පස්සේ තීරණය කරන සමහර තැන්වල මේ මේ රට මේගොල්ලෝ තමයි පාලනය කරන්නේ. මේ ටික මේ අන්න එහෙම පොඩි නිකන් මේ මේකකට එනවා. මේ වෙලාවේදී පලස්තීන ඔය මේ ප්‍රදේශය පාලනය කරන්න බ්‍රිතාන්‍යයන්ට තමයි අවස්ථාව ලැබෙන්නේ. ඕක ඇතර මුලදී ඒගොල්ලන්ට ජෝර්දාන් කැල්ලත් අයිති. මේ නමුත් පස්සේ ජෝර්දානයේ වෙනම රාජ්‍යයක් නිර්මාණය වෙනවා. ඒක වෙනම සිද්ධ වෙන දෙයක්. කොහොම හරිද ඊට පස්සේ බ්‍රිටිෂ් මැන්ඩේට් ඔෆ් පැලස්ටයින් කියලා තමයි ඔකට කියන්නේ. ඉතින් එහෙම තමයි ඕක තියෙන්නේ පළවෙනි ලෝක යුද්ධය ඉවර වුණ තැන ඉඳන් දෙවෙනි ලෝක යුද්ධ කාලේ වෙනකන් සහ ඊට පස්සේ. දැන් එතකොට යුදෙව්ව 1920 ගණන් වල ඉඳන් මොන ආයෙ එන්න පටන් ගන්නවා ටික ටික. ඒ එන්න පටන් ගත්තම මේ අරාබි ජාතිකයෝ ඒකට විරුද්ධව මේ ඒගොල්ලන් මේ ඒගොල්ලොත් ඒකට විරුද්ධ වෙනවා. දැන් ඊට පස්සේ දැන් යුදෙව්ව එනවා ඇවිල්ලා ඉඳන් අරගන්නවා. සමහර වෙලාවට ඇත්තටම මේ අරාබි අය සමහර අය ওই ප්‍රදේශවල ඉන්න කට්ටිය මේ ඒගොල්ලන් සමහර අයගේ ඉඩම් ඇත්තටම එහෙ තිබ්බට ඒගොල්ලෝ එහෙ නෙමෙයි ඉන්නේ. ඒතකොට ඒගොල්ලෝ යුදෙව් ජාතිකයන්ට වැඩි මුදලට ඉඩම් විකුණනවා සමහර වෙලාවට. එහෙමත් තියෙනවා. ඉතින් කොහොම හරි මේ මේගොල්ලෝ ඇවිල්ලා ඉවයි පදිංචි වෙලා ඉවයි වගා කරන්න නාගරික ජීවිත වලින් විද්‍යාකාර වෘත්තීන් වල දෙන්න පටන් අර නගර සමහරක් කිට්ටුව ඔය හයිෆා එතකොට ඒ වගේ නගර කිට්ටුව යෙරුසලම පැත්තේ. ඉතින් ඒගොල්ලෝ දැන් නගර කීපයක් අවට සහ මේ සමහර ගොවි ජනපද බිහි කරගෙන අර කිබුට්ස් කියලා කියන්නේ ඒවා හදාගෙන ඒගොල්ලෝ මේ ජීවත් වෙන්න පටන් ගන්න ওই ප්‍රදේශ. ඉතින් කටුක ජීවිතය මුල් කාලේ වලට ගත කරන්න වෙන්නේ. මොකද ওই ප්‍රදේශය ඇත්තට සරුසාර ප්‍රදේශයක් නෙමෙයි. ඉතින් ඔය කට්ට කන්න මේගොල්ලෝ ඇවිල්ලා පදිංචි වෙන්නේ තැන් තැන් වල. ඔව් ඒ කියන්නේ continuously ඒගොල්ලන්ට මේ කියන්නේ සමහර ප්‍රදේශ වල ඒගොල්ලන්ගේ යම් ප්‍රමාණයක් කට්ටිය ඉන්නවා. නමුත් අර අපි ගත්තොත් එහෙම මේ continuous නැහැ. ඒ කියන්නේ තනි කර මේ එක දිගටම කියලා එකක් නැහැ. මොකද ජෙරුසලම් ඒගොල්ලෝ ඉන්නවනේ. ඊළඟට තෙල් අවිව් සහ ජෙරුසලම් අතර මාර්ගය ගත්තොත් මේ මාර්ගය සමුලින් පිටිදෙව නැහැ. ඒකේ වැඩි හරියක් අරාබි ගම්මාන තමයි තියෙන්නේ. සමහරවිට ඒගොල්ලෝ ජීදෙව් ජනවාසය පිහිටුවාට වටේම තියෙන අරාබි ගම්මාන නේද. ඒ වගේ තියෙනවා. ඒ කාලේ පොඩි පොඩි ගැටුම් ඇති වුණ නැද්ද? තිබුණා. පොඩි ගැටුම් විතර නෙමෙයි බරපතල ගැටුම්ත් සිද්ධ වුණා. මොකද 1936 දී පලස්තීනකාරයෝ අන්තිමට කියන්නේ අරාබි ජාතිකයෝ මේ කැරලි ගහනවා මේ 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 තත්ත්වය හේතු කොටගෙන. මොකද දැන් ඒ කියන්නේ ඒ වගේ ගැටුම් තිබුණා. ඒත් එක්කම මේ යුදෙව්වන් තුලත් සංගද කණ්ඩායම මේගොල්ලෝ හදාගත්තා. ටික ටික ප්‍රධාන සංගන්ධ කණ්ඩායම හගානා කියන එක ඊට අමතරව පස්සේ කාලෙක ගොඩනැගුණා ඉරුගුන් සහ ඔය ලේහි කියලා එකක් පස්සේ කාලෙක ගොඩනැගුණේ පොඩි කණ්ඩායම හගානා එක තමයි ප්‍රධාන වශයෙන් ලොකුම සංවිධානය. ඒවත් ටික ටික නිර්මාණය වෙන්න පටන් ගන්නවා. අරාබි ජාතිකයොත් මේගොල්ලොත් එක්ක ගැටුම් නිර්මාණය වෙනවා සමහර තැන්වල.
ඔහොම ගිහිල්ලා දැන් දැන් මේ අර තියෙන්නේ මම මේ අන්තර්ජාලයෙන් ගත්ත මැප් එකක්. දැන් මේකේ තියෙන්නේ මේ 1946 දී වගේ කොහොමද මේ පලස්තයින් කියලා එතකොට නම් වෙච්ච භූමි ප්‍රමාණය කොළපාටින් පෙන්නන්නේ ඔව් පලස්තීන අරාබි ජාතික කියමුකෝ අපි. එතකොට සුදු පාටින් පෙන්නන්නේ ජුවිෂ් සෙටල්මන්ට්ස්. මම හිතන්නේ ඔබ දැන් කියන දේ පැහැදිලි ඔව් මෙතන ඔව් තැන් තැන් ඔව් වල තමයි ඒගොල්ලෝ ඉන්නේ. තැන් තැන් වල තමයි ඉන්නේ. ඉතින් දැන් ඔය ඔය මැප් එක සම්බන්ධයෙන් විවේචනයක් තියෙනවා. නමුත් අපි දැනට ඉතින් අපට නිකන් ඔව් දල මේක දල අන්තර්ජාලය සතුටද හැමතැනම තිබ්බ මැප් එකක්. ඒකයි මම පොඩි තියෙනවා එකක් තියෙනවා ඔය මැප් එකේ විවේචනය මේකයි. දැන් අරාබික් ජාතිකයෝ කියන පැත්තෙන් ගත්තොත් ඔකේ සත්‍යතාවයක් තියෙනවා. මොකද අර මේ ඒගොල්ලන්ගේ ඉඩම් තිබුණේ ඊට පස්සේ ඒ ඉඩම් යුදෙව්වෝ ටික ටික අයිති කරගෙන එහෙම කතන්දරයක්. නමුත් දැන් ඔය මේ කතා කාලේ කරන්නේ මේ පැලස්ටිනියන් ලොස් ඔෆ් ලෑන්ඩ් කියලා. ඔව් හැබැයි ඉතින් මේකනේ. ඉතින් ඕක මේ ඕක ඉඩම් පෞද්ගලික ඉඩම්නේ. එහෙම නැතුව මේ දැන් කට්ටිය ඕක කතා කරන්න සමහර කට්ටිය පෙන්වන්න උත්සාහ කරනවා ඔතන මේ රාජ්‍යයක් වගේ දෙයක්. පලස්තීනුවන්ට ස්වාධීන රාජ්‍යයක් තිබුණේ නැහැ නේ ඔය කාලේ. ඔක බ්‍රිතාන්‍ය පාලනයටදී තිබ්බේ. ඉතින් ඔය ඔයාලා ප්‍රයිවට් සල්ලි ලෑන්ඩ් දීලා සල්ලි දීලා ඔව් ඉඳගත්ත ඔව් එකනේ. සමහරట్లా අරාබිකාරයෝම විකුණලා දාලා ගියේ. ඉතින් ඒකට ඉතින් මේ එහෙම එතන බලෙන් පොඩි ගත්තා වගේ එකක් තියෙනවා. කියන්න අමාරු. ඔව් බලෙන් ගත්ත වගේ කියන්න අමාරුයි. කියන්නේ මුල් කාලේ එහෙම කියන්න අමාරුයි. මොකද මුල් කාලේ ඉතින් සල්ලි දීලා ගත්තේ. ඉතින් ඒක මේ ඊට පස්සේ තමයි ඕක ගැටුමක් බවට නිර්මාණය වුණාට පස්සේ තමයි ඔය ඕක මේ යුද්ධයක් බවට පෙරලුණාට පස්සේ තමයි උතර මේ කතන්දර ටිකක් වර්ධනය වෙන්නේ. මේ පලස්තීන කියන්නේ අරාබි ජාතිකයෝ පස්සේ උතනින් පලස්තීන අරාබි ජාතිකයෝ උතනින් යනවනේ දාලා සමහර තැන්වල මේ ප්‍රචණ්ඩ ක්‍රියා වර්ධනය වුණා. මේවා පස්සේ වෙච්ච දේවල්. ඉතින් ඒකත් සමහර කතන්දර තියෙනවා. ඒ කියන්නේ ඒක අපිට ඒ ගැන කියන්න පුළුවන්. නමුත් කොහොමරි 1930 ගණන් වෙද්දී විශේෂයෙන්ම යුදෙව්වන්ගේ සංක්‍රමණය හේතු කොටගෙන සහ යුදෙව්ව ඉඩම් මිලදී ගැනීම කියන කාරණේ ඒ කාරණා පදනම් කරගෙන මේ අරාබි ජාතිකයෝ කැරලි ගහනවා මේ බ්‍රිතාන්‍ය පාලනයට විරුද්ධව මේ මේක නතර කරන්න කියලා. සහ තවත් කාරණා එක්ක 1936 කැරල්ල පටන් ගන්නදී කැරල්ල ඉවර වෙනවා 1939 විතර වෙනකොට සම්පූර්ණයෙන්. ඒ කැරල්ල මර්ධනය වෙන්න තික හේතුවක් තමයි අරාබිකාරයන්ගේ එකමුතුවක් නැතිකම. මුළු දැන් ඔය සම්පූර්ණ කතාවම ගත්තොත් එහෙම එතන තියෙන ලස්සනම දේ තමයි දැන් 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 ඊශ්‍රායල් කාර්යයෙන්ගේ දෙවියන්ගේ එකමුතු. ඒ කියන්නේ අපි කිව්වට කොම හෝමෝජිනස් කියලා එහෙම නෑ. ඒ කියන්නේ ආගමට බොහොම ලැබිය දෙවියෝ ඉන්නවා, ආගමට ලැබි නැති දෙවියෝ ඉන්නවා, විවිධාකාර අය ඉන්නවා. හැබැයි ඔය පැතිවලට පදිංචි වෙන්න ආපු කට්ටියගේ ඒකායන පරමාර්ථයක් තියෙනවා තමන්ගේ රාජ්‍යයක් නිර්මාණය කරගැනීම. ඒකනේ ඒගොල්ලෝ වෙන්නේ. එහෙම ඒ කැපවීම දරන්න පුළුවන් කට්ටිය තමයි එන්නේ. අනික කට්ටිය වෙන වෙන රටවල් වල හොඳට ජීවත් වෙන ඇමරිකාවේ කොහොමද කට්ටකාවගෙන ඉඳලා මේක ගන්නවා කියන එක හදන්න ඕනේ කියන කට්ටිය. අරාබිකාරයන් එහෙම එකමුතුවක් නැහැ. ඕක තමයි මුගක් අය අමතක කරන කාරණේ. දැන් ඕක පළවෙනි 1947 යුද්ධයට එනකොටත් අපිට ඒක පේනවා. ඒ කියන්නේ යාළුවගේ එකමුතුවක් නැහැ. යාළුවගේ තම තමන්ගේ දේශපාලනික බල අවශ්‍යතා තියෙනවා. නමුත් මේගොල්ලන්ට විදුවන්ට තියෙන ප්‍රධාන කාරණේ දැන් ඒක මේ පස්සේ කාලෙකත් ඒගොල්ලන්ගේ ඔය මම මේ පිටපයින්නවා මේ කතාව. නමුත් ඔය පාර්ලිමේන්තු මැතිවරණ ඊශ්‍රායලයේ තියෙනවනේ. පාර්ලිමේන්තු මැතිවරණ වලදී ඉස්සර තිබුණේ ඕනම දේශපාලන පක්ෂයක් 1%කට වඩා ඡන්ද ගත්තොත් ඊශ්‍රායලයේ ඒගොල්ලන්ට ආසන හම්බේ මේ රටේ. දැන් නම් ඒ ලිමිට් එක 3.25ට වර්ධනය කරලා තියෙනවා. එච්චර පොඩි ලිමිට් එකක් දීලා තියෙන්නේ විවිධාකාර රටවල් වලින් විවිධාකාර පැති වලින් ආපු යුදෙව් ඉස්රායලයේ ඉන්නවා. ඒ හැමෝටම පොඩි සේ එකක් දෙන්න තමයි ඒක දීලා තියෙන්නේ. ඒකේ ප්‍රින්සිපල් එක තමයි මේ යුදෙව් මොන දේශපාලන පක්ෂයේ හිටියත් මොන රටේ ඉඳන් පදිංචියට ආවත් ඊශ්‍රායලයට ද්‍රෝහී වෙන්නේ නැත කියන කන්සෙප්ට් එක. ඒගොල්ලෝ අතරේ පෞද්ගලික දේශපාලන මතිමතාන්තර ගහ බැනාගෙන දැනුත් තියෙනවා. දැන් අවුරුදු දෙකක් තිස්සේ හරි හමන් ආණ්ඩුවක් හදාගන්න බැරුව දඟලන්නේ. ඒ වුණාට අර ඊශ්‍රායලයට ද්‍රෝහී වෙන්නේ නැත කියන කන්සෙප්ට් එක අනුව තමයි අපි ඒගොල්ලෝ දකිනවා. ඒක තමයි ප්‍රධාන අපේක්ෂකයෝ දෙන්න අතරේ මත ගැටුම් සහ මේ තියෙන අර්බුදය තිබ්බට මේ ඔව් යුද්ධ අවස්ථාවේදී ඒගොල්ලෝ එක මේසින් ඉඳන් යුද්ධය මෙහෙවන දර්ශනයක් අපිට. ඔව් 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 ඒක තමයි. අර ඒක නිසා මේ එතන අර ඒක නිසා තමයි වැඩි දෙනෙක්ට නියෝජනය ලබා දීමේ අවස්ථාව ඒගොල්ලෝ දීලා තියෙනවා. ඒකෙන් ඉතින් අස්ථාවර ආණ්ඩු බිහි වෙනවා තමයි. නමුත් අර කන්ස්ටි කියන්නේ රාජ්‍යයේ කටයුතු එහෙම ක්‍රියාත්මක වෙනවා. ඒවා කැඩෙන්නේ බිඳෙන්නේ නැහැ. යාන්ත්‍රණය තියෙනවා. පොඩ්ඩක් මේ අපි ගිය අර ෂෝ එකෙන් චුට්ටක් ඊට පස්සේ මම තව ප්‍රශ්නයක් අහන්න. පැන්න තමයි කවන්නේ. පොඩි ප්‍රශ්නයක් අහන්න. දැනට පවතින පාර්ලිමේන්තුවේ ඊශ්‍රායලයේ
අරාබි ජාතිකයන්ගේ නියෝජනයක් තියෙනවා. තමන්ගේ රට ඇතුළේ ඉන්න අරාබි ජාතිකයන්ගේ නියෝජනයක් තියෙනවා. තියෙනවා. මොකද තරමක් දෙනා දාලා ඊ නැති කට්ටිය ඉන්නවනේ. ඒගොල්ලෝ දේශපාලන පක්ෂ හතරක් විතර තියෙනවා. දැන් ටික කාලයකට කලින් ඒගොල්ලෝ එකතු වෙලා එක පක්ෂයක් විදිහට මේ තරඟ කරනවා. යම් කිසි අපිට වාර්තා වෙනවාද ඊශ්‍රායලයේ ඇතුළේ ඉන්න අරාබි ජාතිකයන්ට යුද වූ ජාතිකයන්ගෙන් කෙනෙහිලිකම් ඇති වෙනවා කියලා දැන්. මෙහෙමයි ඕකේ අවුල් තියෙන තැන් තියෙනවා මේ සමහර තැන්වල. දැන් මේ ඊපෙරේදත් ඔය මේ ගැටුම් අවස්ථාවල් වලදී සමහර තැන්වල කලබල සිද්ධ වුණානේ. ඉතින් මං හිතන්නේ ඔය මේ ඕක දැන් ඕක පස්සේ පල මේ දැන් ඊශ්‍රායල් ජාතික අල්ලගත් ප්‍රදේශවල තියෙන ඔය ජලය පිළිබඳ ප්‍රශ්න, අනික් පහසුකම් පිළිබඳ ප්‍රශ්න, එහෙම දේවල් තියෙනවා. හැබැයි සාමාන්‍යයෙන් පොදුවේ ගත්තොත් විශේෂයෙන් මේක හුඟම්ම බලපාල තියෙන මත්තන ඊශ්‍රායලයේ ඇතුළේ ඉන්න අරාබි ජාතිකයන්ට වඩා එළි ඔය බටහිර යුර ගාසා තීරය වගේ පළාත්වල ඉන්න අරාබි ජාතිකයන් තමයි හුඟක් එක බලපාල තියෙන්නේ. මොකද විශේෂයෙන් බටහිර යුර. මොකද බටහිර යුරේ යුදෙව් ජනාවාස තියෙනවා. එතකොට යුදෙව් ජනාවාස වලට ෆේවර් කරනවා ඉතින් මේ මේ කාරණේදී එහෙම ප්‍රශ්න තියෙනවා. හැබැයි දේශපාලනික වශයෙන් ගත්තම මේ නියෝජනයක් يعني සැලකිය යුතු නියෝජනය පාර්ලිමේන්තුව ඇතුලේ ඊශ්‍රායල් අරාබි ජාතිකයන්ට තියෙනවා. එකම දේ ඉතින් ඒගොල්ලන්ට තියෙන නියෝජනය පොඩි. හැබැයි දැන් මේ නෙතනියාහුට ආණ්ඩුව පිටව ගන්න බැරි වෙච්ච වෙලාවේ ওই පක්ෂ හතරේ පක්ෂ හතරක් ප්‍රධාන වශයෙන් තියෙන ওই එක පක්ෂයක් එක්ක නෙතනියාහු මේ කතා කර කර හිටියා මේ පැත්තක ඉඳන් සපෝට් එක දෙන්න වගේ. එහෙම මේ يعني එහෙම ඩීලුත් ඔතන වෙනවා. ඇත්තනේ. එහෙම තියෙනවා ඉතින්. අර අපි දැන් නැවතත් එන අපේ ෆ්ලෝ එකට එමු. අපි හිටියේ දෙවන ලෝක යුද්ධය අවසාන 1939 40 පටන් ගන්නේ මේ වගේ පටන් ගන්න. දැන් එතකොට දැන් අර අර උදේවන්ට වෙනම රාජ්‍යයක් තියෙන්න ඕනේ කියන අදහස නිර්මාණය වෙලා තිබ්බට ඒකට ලොකු يعني සැලකුවත් සහයක් තිබ්බා. නමුත් මහා විශාල ජන ප්‍රස මේ 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 පුෂ් එකක් ආවේ, ලොකු තල්ලුවක් ආවේ දෙවන ලෝක යුද්ධයෙන් පස්සේ. හිට්ලර් නිසා ඉතින් හිට්ලර් තමයි වගේ කියන්න ඕනේ. අර හරි ප්‍රසිද්ධ කියමනක් යනවා තැන් තැන් වල මම මට ඕන යුදෙවෝ සියල්ලන්ව මරන්න තිබ්බා, නමුත් මම ටික දෙනෙක් ඉදිරිය කරා කියලා ඒ විట్ల එහෙම කතාවක් කියලා නැහැ. ඒ ඔය බයිලා යනවනේ අහවලා කිව්වා කියලා. කොහොම හරි මේ හිට්ලර් ගේ ක්‍රියාකලාපය නිසා මේ අපි දකිනවා ඊට පස්සේ යුදෙව රාජ්‍යයක් සඳහා තිබ්බ පුෂ් එක තව වර්ධනය වෙනවා. දැන් ඊට කලින් මට කියන්න මතකුණා දැන් අර කැරල්ල වෙච්ච වෙලාව 1936 39 කාලේ අරාබිකාරයෝ කැරලි ගහපු වෙලාවේ බ්‍රිතාන්‍යයන් එවනවා අරාබියට මේ 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 පැලස්තීනට එවනවා මේ කමිෂන් සභාව, පීල් කමිෂන් සභාව. ඒගොල්ලෝ ඇවිල්ලා යම් කිසි යෝජනා ටිකක් ඉදිරිපත් කරනවා. ඊට පස්සේ තව කමිෂන් සභාවක් ක්‍රියා කරලා අන්තිමට 1939 දී දවල පත්‍රිකාවක් කියලා එකක් ඉදිරිපත් කරලා ඒකෙන් තවදුරටත් යුදෙව්වන් සංක්‍රමණය නවත්තනවා කියලා බ්‍රිතාන්‍යයන් ප්‍රකාශ කළා. එතෙන්දී අර කොමිෂන් සභාව කියන එක දෙක බ්‍රිතාන්‍යයන් තමන් යටතේ දිවල ගොඩක් පාවිච්චි කරපු දෙයක් නේද? දැන් මෙහෙත් ආවම කොමිෂන් සභාව ඩොනෝ මෝර් කොමිෂන්. ඔව්. ආමම මේ කොහෙද ඉන්දියාවේ එහෙම ඉන්දියාවේ ඉතින් ඔච්චර يعني ඒව එහෙම තමයි ඉතින් දැන්. දැන් ඒකමනේ අපිත් පාවිච්චි කරන්නේ කොමිෂන්. ඔව්. මේ ඉතින් අර මේ කොහොම හරි ඒ කොමිෂන් සභාව විසින් ගත්ත තීන්දුව වලින් පස්සේ ඒ කතන්දර ටිකෙන් පස්සේ 1939 දී මේකවල නිගමනය කරනවා තවදුරටත් මේ ඉඩම් මිලදී ගැනීම සීමා කරන සහ මේ සංක්‍රමණය සීමා කරන සංක්‍රමණය සහ මුලින් නවත්තන්නේ සංක්‍රමණය සීමා කරන යුදෙව්වන්ට පැමිණීමට තියෙන ඉඩකඩ සීමා කරන අවුරුදු පහක් ඇතුළු අවුරුදු පහකට 75,000කටයි එන්න දෙන්නේ කියලා වගේ සීමාවක් ගන්න. ඊට පස්සේ යුදෙව්වෙ නීති විරෝධී විදිහට සංක්‍රමණය වෙන්න පටන් ගන්නවා. ආයේ දෙවන ලෝක යුද්ධෙන් පස්සේ දැන් දෙවන ලෝක යුද්ධෙන් පස්සේ විශාල වශයෙන් මිනිස්සු ඝාතනය වෙලා ජීවිතේ බේරගත්තු ලොකු පිරිසක් ඉතුරු වෙනවනේ යුදෙව්. එතකොට ඒගොල්ලන්ට ඊශ්‍රායලයට එන්න මේ ඊශ්‍රායලෙ නෙමෙයි ඒගොල්ලන්ට බ්‍රිතාන්‍ය පලස්තීනයට එන්න අවස්ථාව දෙන්න කියලා ඇමරිකාවෙන් පුෂ් එකක් එනවා. හැබැයි බ්‍රිතාන්‍යයන් ඒකට කැමති වෙන්නේ නැහැ. එතකොට මේ මේගොල්ලෝ එනවා හොරෙන් ඇවිල්ලා සමහර වෙලාවට බ්‍රිතාන්‍යයන් විසින් අත්අඩංගුවට ගන්න ඕම කතන්දර ටිකක් තියෙනවා. ඊට පස්සේ 1945 න් පස්සේ හැබැයි ඇමරිකාව ටික ටික බ්‍රිතාන්‍ය පුෂ් කරනවා. මොකද බ්‍රිතාන්‍ය එතකොට යුද්ධයක් නිසා සම්පූර්ණ ආර්ථිකව කඩා වැටිලා තිබ්බේ. ඇමරිකාවේ ආර්ථික ශක්තිය මත තමයි රැඳිලා තිබ්බේ. එතකොට ඇමරිකාව කියන දේ අහන්න ඕන සිද්ධියක් තියෙනවා. ඕනම රටක එහෙම සල්ලි දෙන එකක් කියන දේ අහන්න ඕනේ. ඒ අන්තිමට මේ වෙන වෙනම හිතා ගන්න එපා. මේ සල්ලි දෙන එක කියන දේ අහන්න ඕනේ. සල්ලි දෙන එක කියන දේ අහන්න සිද්ධ වුණා බ්‍රිතාන්‍යට.
අන්තිමට 1946 දී ඒගොල්ලෝ මේ යුදෙව්වන්ට ආය සංක්‍රමණය වෙන්න අවස්ථාව ලබා දෙනවා. ඊට පස්සේ ඉතින් ඊට එතකොට දැන් එක පැත්තකින් අරාබිකාරයෝ උකට විරුද්ධ වෙනවා ඒගොල්ලෝ මේ ගහ ගන්න පටන් ගන්නවා. අනිත් පැත්තට ඊශ්‍රායල් ජාතිකයොත් ඒ කියන්නේ යුදෙව්වොත් ඒගොල්ලොත් එක්ක හැප්පෙන්න පටන් ගන්නවා. ඊට අමතරව දැන් බ්‍රිතාන්‍යයන් අකමැත්තෙන් මේක දෙන්නේ. බ්‍රිතාන්‍යයන් එක්කත් දැන් මේ මේ කවුද යුදෙව්ව හැප්පෙන්න පටන් ගන්න. බ්‍රිතාන්‍යයන් යුදෙව් මේ මේ කැරලික ඒ කියන්නේ ආයුධ සන්නද්ධ කණ්ඩායම් මර්ධනය කරන්න උත්සාහ කරන බොහොම බරපතල විදිහට 1945 පස්සේ ගත වෙච්ච අවුරුදු දෙක තුන තුල. මේ නමුත් අන්තිමට යුදෙව්වන් අතර නිකන් දැන් අපි පලස්තීනුවන් ගත්තොත් හමාස් වගේ මොකක් හරි එහෙම සංවිධාන ඒගොල්ලෝ අතරේ බිහිවිලා තිබුණා. ඔව් අර කලින් මං කීවතගේ අර හගානා එක මූලික වශයෙන්ම හගානා කියලා ඕගනයිසේෂන් එකක් තිබ්බා. ඒක තමයි ලොකුම ඕගනයිසේෂන්. ඊට අමතරව තවත් ඕගනයිසේෂන්ස් දෙකක් විතර තිබ්බා. මොකද 1945 යුද්ධ ඉවර වෙච්ච ගමන් දැන් බ්‍රිතාන්‍යයන් තීරණය කරලා තිබ්බේ නැහැනේ මේ වෙලේ පලස්තීනින් යනවා කියලා. එතකොට යුදෙව්වන්ට අවශ්‍ය වුණා රාජ්‍ය නිර්මාණය කරන්න. එතකොට ඒගොල්ලෝ එතකොට පාලනය කළේ බ්‍රිතාන්‍යයි. ඉතින් බ්‍රිතාන්‍යත් එක්ක යුදෙව්ව හැප්පුණා. සමහර විට දෙවන ලෝක යුද්ධයෙන් පස්සේ ඇමරිකාවට ගිය ඇමරිකාවෙන් එක්කන් ගිය යුදෙව්වෝ බල කරන්න ඉතින් ඇමරිකාන් රජයට මේක නිදහස් කරලා දෙන්නත් කියලා. එහෙමත් වෙනවා. ඔව් ඒක කලින් ඉඳලම තිබ්බා. ඒ කියන්නේ ආණ්ඩුවට කලින් ඉඳලම මේ ප්‍රෙෂර් එක තිබ්බනේ මේ ඇමරිකාවේ හිටපු යුදෙව්වන්ගෙන් යම් කිසි ප්‍රමාණයකින් දෙවන ලෝක යුද්ධයෙන් පස්සේ මේ ප්‍රෙෂර් එක වැඩි වුණා පැහැදිලිවම. ඉතින් හැබැයි දැන් ඇමරිකන් කාරයෝ එකපාරට කිව්වේ නැහැ මං හිතන්නේ පලස්තීනෙන් මේ බ්‍රිතාන්‍යයන්ට අයින් වෙන්න කියලා. දැන් පලස්තීන අර බ්‍රිතාන්‍යයන්ට දීලා තිබිච්ච ඒ කියන්නේ බ්‍රිතාන්‍ය පාලනය ඉවර වෙන්න නියමිතව තිබුණේ 1948 මැයි මාසේ 15 වෙනිදා. ඒකට ඒ ඊට පස්සේ මොකද්ද පලස්තීනට වෙන්නේ කියන ගැටලුවත් ওই කාලේ මං හිතන්නේ තිබුණා. එතකොට මේ ඊට පස්සේ දැන් ওই පලස්තීනය සම්බන්ධයෙන් මොකද කරන්න කියන කාරණේ තීරණය කරන්න අවශ්‍ය වුණා. එතකොට ආපහු සරයක් ඇමරිකන් අයගේ ප්‍රෙෂර් එක මත මේ බ්‍රිතාන්‍යයන් මේක එක්සත් ජාතීන්ගේ සංවිධානයට ගෙනිච්චා. UN එකට ගෙනිච්චට පස්සේ ඇමරිකන්ස්ලා තමන්ට හිතවාදී රටවල් ප්‍රෙෂර් කරලා මේ කියන්නේ කොමිෂන් සභාවක් පත් කර ආපහු එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් මොකද්ද කරන්න කියන එක තීරණය කරන්න 1947 මේ මාසේ. ඊට පස්සේ 47 සැප්තැම්බර් මාසේ ඒගොල්ලන්ගේ යෝජනාව ඉදිරිපත් කරා. ඒක තමයි පලස්තීනය දෙකකට බෙදන්නේ. දෙකට යුදෙව් රාජ්‍යයක් සහ මේ 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 අරාබි රාජ්‍යයක් විදිහට ඒ කරලා මැප්පේ තිරේ දිස් වෙන්නේ ඒ මැප් එක නේද 1947 UN plan. මේ මොකක් හරි ඔව් මොකක් හරි ඉෂුව එකක් හින්දා මට ඒක පේන්නේ මගේ ස්ක්‍රීන් එක ස්ටක් වෙලා. හරි ඔකේ. නමුත් ඒක තමයි 47 UN plan. එතකොට ඊට පස්සේ යෙරුසලම අන්තර්ජාතික ප්‍රදේශයක් බවට පත් කරා. මොකද යෙරුසලම සම්බන්ධයෙන් මේ ඔක්කොම අයිතිවාසිකම් කියනවනේ ක්‍රිස්තියානිකාරයෝද ඔක්කොම. ඒ යෙරුසලම අන්තර්ජාතික ප්‍රදේශයක් බවට පත් කරා. දැන් ඔහම ඒ plan එකේ හැටියට ගාසා ස්ට්‍රිප් එක මීට වඩා ලොකුයි. ඒ වගේම ගාසා තීරය හා වෙස්ට් බෑන්ක් එක මේ බටහිර යුරු කියන එක සම්බන්ධ වෙනවා නේ. ඔව් බටහිර යුරු ගාසා තීරය සම්බන්ධ පොඩි පොඩි ඉතාලි නිකන් පාරක් වගේ වම් හා මේ 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 කොරිඩෝ එකක් දෙන්න ඇති. ඔව් ඔව් මේකයි ඔතන වැඩේ තියෙන්නේ මේ බටහිර දැන් ගාසා තීරය කියන නම එතකොට හැදිලා තිබෙන්නේ නැහැ. ගාසා තීරය කියන්නේ පස්සේ නිර්මාණය වෙන්නේ. ගාසා කියන නගරය තිබ්බා ඒක ඓතිහාසික නගරයක් පරණ නගරයක්. ඒ කියන්නේ මේ ගාසා ප්‍රදේශයේ හුඟක් කියන්නේ සැලකිය යුතු ඉතිහාසයක් තියෙන නගරයක්. ඒ වගේම මේ තුර්කී කාලේ බලකුටුවක් ඒක. ප්‍රධාන බලකුටුවක්. මේ පළවෙනි ලෝක යුද්ධ කාලෙත් බැටල්ස් තුනක්ද කොහෙද උනා ගාසා අල්ල ගන්න. බ්‍රිතාන්‍යයන් විසින්. එතකොට දැන් මේ දැන් මේගොල්ලන්ගේ ප්ලෑන් එකේ හැටියට තිබුණ ඔය 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 ප්ලෑන් එක මේ හැබැයි ක්‍රියාත්මක වුණේ නැහැ. දැන් මොකද ඔය ප්ලෑන් එක තියෙනවා. ඊට පස්සේ දැන් ඊශ්‍රායල් කාර්යම හැම වෙලාවෙම කියන කතාව තමයි මේ වෙලාවේ රට දෙකඩ කරන්න සහ පලස්තීනුවන්ට වෙනම රාජ්‍යයක් ලබා දෙන්න අවස්ථාව තිබුණා. මේ පලස්තීන ජාතිකයෝ මේක රිජෙක්ට් කරා කියලා. එතකොට දැන් පලස්තීන පැත්තෙන් ඒගොල්ලන් කියන්නේ මේ භූමිය අපේ. එතකොට මේගොල්ලන්ට ඇවිල්ලා මෙතන වෙනම රාජ්‍යයක් හදාගන්න දෙන්න බෑ කියන එක තමයි ඒගොල්ලන්ගේ පැත්තෙන් කියන්නේ. අනික මෙහෙම දෙයක් තිබ්බා. ඇත්තටම යුද්ධමය වශයෙන් ගත්තොත් අවට තියෙන අරාබි රටවල යුද්ධ ශක්තියත් එක්ක බැලුවම අරාබි ජාතිකයන්ට විශාල යුද්ධ ශක්තියක් තිබුණා. එතකොට අරාබි රටවල ටික බලාපොරොත්තු වුණා මේ යුදෙව්වන්ව පරාද කරන්න පුළුවන් වෙයි කියලා යුද්ධකින්. ඔව් එහෙම බලාපොරොත්තුවක් තිබුණා. ඒක හින්දා තමයි ඒගොල්ලෝ එක්ක විරුද්ධ වුණේ. ඒ කියන්නේ මේගොල්ලෝ මේතන පළපදියම් වුණාට අපිට ඇවිල්ලා මේගොල්ලන්ට ගහලා පන්නන්න පුළුවන් කියලා වගේ අදහසක් මේගොල්ලෝ තුළ නිර්මාණය වෙලා තිබ්බා.
ඉතින් එතකොට මේ ඒක හින්දා මේ ඒගොල්ලන් ඇත්තටම ඔය පාටිෂන් ප්ලෑන් එක ආපු දවස්වල ඉඳලම විශේෂයෙන්ම ඔය ඕක ගැන ඡන්දේ තිබුණේ 1947 නොවැම්බර් මාසේ ඡන්දේ අවස්ථාවේ ඉඳලම අරාබිකාරයෝ යුදෙව්වෝ යත් බොහොම බරපතල ගැටුම් නිර්මාණය වුණා මේ 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 ඔය ප්‍රදේශයේ බ්‍රිතාන්‍ය පලස්තීනයේ. එතකොට දැන් ඒ වෙනකොට බ්‍රිතාන්‍ය හමුදාත් ඕකේ ඉන්නවානේ. එතකොට ඒගොල්ලන් ඇත්තටම පිට වෙන්න ප්ලෑන් ගගහ හිටියේ. එතකොට ඒගොල්ලන් ලොකුවට සම්බන්ධ වුණේ නැහැ. නමුත් සමහර වෙලාවදී ඒගොල්ලන් සම්බන්ධ වුණා ওই කාරණයට. ඉතින් එහි විදිහට මේ මේගොල්ලෝ මේ රට මේ බෙදා ගැනීම පිළිබඳ ඉතින් ගැටලුවක් නිර්මාණය වුණා. අරාබි ජාතික හැමලෙන් බලාපොරොත්තු වෙන යුද්ධමය වශයෙන් යුද වන පරාජය කරා. ඒක තමයි තිබුණේ. හැබැයි අරාබි ජාතිකයන් අතරත් ඒගොල්ලන්ගේ තරඟ තිබ්බා. ඒ කියන්නේ දැන් ජෝර්දාන්නේ රජුරුව බලාපොරොත්තු වුණා සමස්ත පලස්තීනයම තමන්ගේ යටතට ගන්න. ඊජිප්තුවේ පාලකයෝ රජුරුව බලාපොරොත්තු වුණා පුළුවන් තරම් ජෝර්දාන් කාරෙන්ට ඒක කරගන්න නොදෙන්න. එතකොට එහෙම අර ඒ කියන්නේ ඒගොල්ලන්ගේ ගැටුම් අතර තියෙනවා. ඊට පස්සේ අනික් රටවල් නුත් බලාපොරොත්තු වෙනවා තමන්ට යම්කිසි ප්‍රදේශයක් ලබා ගන්න පුළුවන් වෙයි කියලා. ඔය අරාබි රටවල් පලස්තීනවලට රාජ්‍යයක් දෙන්න ලෑස්ති වෙලා නෙමෙයි යුද්ධෙට ආවේ. ඒගොල්ලෝ ආවේ තමන්ගේ බල දේශපාලනික ක්‍රියාවලිය උදෙසා. එහෙම නැතුව මේ පලස්තීන අරාබි ජාතිකයන්ට රාජ්‍යයක් දෙන්න නෙමෙයි. ඉතින් ඒක මේ එහෙම දෙයක්ත් තියෙනවා උතන. බැරි වෙලා හරි යුද්ධ පැරදුනා නම් බලන්න තිබ්බ මොකද වෙන්නේ මේ. ඒතර තව යුද්ධ ජනතාවක් ඇති වෙන තිබ්බ. සමහර විට ඔව්. ඒ කියන්නේ ඒගොල්ලෝ අතර. ඉතින් එහෙම මේකක් තිබුණා ඉතින්. මොකද මේ ජෝර්දාන්. ඒතර මේ යුද්ධ එන්නේ පළවෙනි යුද්ධ එන්නේ මේ බ්‍රිතාන්‍යයන් විසින් මේ UN plan sorry බ්‍රිතාන්‍ය විසින් මේ UN plan එක ආවට පස්සේ ඔව් ඇති වෙන දවස් කීපයක් ඇතුළත මේ ඊළඟ යුද්ධ පටන් ගන්නවා නේද? ඔව් ඒ කියන්නේ යුද්ධ කියන්නේ දැන් අරාබිකාරයෝ ඉස්සෙල්ලා ගහ ගන්න පටන් ගන්නවා ඉතින්. නමුත් බ්‍රිතාන්‍ය පාලනය තියෙන නිසා රටේ තියෙන අරාබි රටවල් එතකොට පලස්තීනට කඩාවැදින්නේ නැහැ. දැන් බ්‍රිතාන්‍ය පාලනය නිමා වෙන්නේ 1948 මේ 15 වෙනිදානේ. එතකොට මේ 14 වෙනිදා හවස මේ ඊශ්‍රායලයේ මේ යුදෙව්වන්ගේ එතකොට කවුන්සිල් එකක් තිබ්බේ. ඒගොල්ලන් ප්‍රකාශ කරනවා ඊශ්‍රායල් රාජ්‍යය. ඒගොල්ලෝ කියනවා මේක ස්වාධීනයි කියලා. එතකොට පලස්තීනයේ සෝරි අනිකුත් අරාබි රටවල් ඒ වෙනකොට සූදානම් ඉන්නේ. මොකද බ්‍රිතාන්‍ය පාලන කාලය ඉදර ඉවරයි. මේ මහර 12 පෙන්නට පස්සේ අරාබි හමුදා කඩාපනිනවා මේ මේ පැත්තට. එම මොහොතේ ඉතින් මේ අතරම මේ මේ මධ්‍යම රාත්‍රියේ පහුවෙලා සුළු වෙලාවකින් යුද්ධ පටන් ගන්නවා. අර ඒ එතකන් අරාබිකාරු බලාගෙන ඒ යුද්ධයට සූදානම් වෙලා හිටියේ. හැබැයි ඊශ්‍රායල් ජාතිකයන් සූදානම් වෙලා හිටියේ. එහෙමද? සූදානම් වෙලා හිටිය කියන්නේ ඉතින් ඇත්තටම ෆයිට් එක දිගටම තිබුණානේ අරාබි. ඒ කියන්නේ පලස්තීනයේ ඇතුලේ අරාබි ජාතිකයෝ ඊශ්‍රායල්කාරයෝ දිගටම යුද්ධ කරා. ඒ යුද්ධ එතකොට ඒගොල්ලෝ දන්නවා මේ පැවලෙනවා කියලා දන්නවා. ඊට කලිනුත් පුළුවන් තරම් වැදගත් ස්ට්‍රැටජික් පොයින්ට්ස් අල්ලගන්න ඇත්තටම යුද්ධෙවොත් මේ සැලකිතු සහයක යෙදුණා. එතකොට දැන් ඕකෙදි සටන් සිද්ධ වුණා. මේ සහ විශේෂයෙන්ම ඔය හයිෆා නගරය හිටපු නගරේ හිටපු අරාබි ජාතික නගරයෙන් අයින් වෙලා ගියපු එහෙම ඒක ඊශ්‍රායල් ජාතිකයන්ට ලැබිච්ච විශාල ජයග්‍රහණයක්. ඒක යුද්ධ ඉවර වෙන කලින් මේ එතනත් කියන්නේ අරාබිකාරයෝ කිව්වා කියලා අරාබි රටවල් කිව්වා කියලා මේ කොහොමත් අපි ඇවිල්ලා ගහලා ඕක ගන්නවා ඒ නිසා දැනට අයින් වෙන්න කිව්වා කියලා තමයි කියන්නේ. මේ මොකද නගරය ඇතුලේ සටනක් සිද්ධ වෙලා ඒකෙන් යුදෙව ජයග්‍රහණය කරලා අරාබි ජාතිකයෝ ඊට පස්සේ නගරය අතහැරලා යනවා. එහෙම කතන්දර නොත් ඔතන සිද්ධ වෙලා තියෙනවා. කොහොම හරි දැන් අරාබි රටවල් ඇත්තටම බලාපොරොත්තු වෙන්නේ යුද්ධේ මේ තමන්ට දිනන්න පුළුවන් වෙයි කියලා. උන්ට ඒ තරම් ශක්තියක් තියෙනවා. නිව්මරිකනි මේ නම්බර්ස් බැලුවා. ඉතින් අනික එක දැන් ඒ කාලේ දැන් තරම් ලොකු යුද්ධ හමුදාව එක රටකවත් නැහැ. ඉතින් තිබ්බ හැමදාම ටිකේදී ලෝක යුද්ධෙන් ඉවරයි. ඔ නෑ ඕවායේ අර අර වෙනම අරාබි රටවල් ඕවා අලුත් රටවල්නේ. දැන් ජෝර්දානයට අවුරුදු 30යි වයස. මහා ලොකු ජනගහනයකුත් නෑ. සිරියාව ගත්තොත් සිරියාව නිදහස් වෙන්නේ 1943. ඒකට ඒක පොඩි ඒක ඇත්තටම සිරියාවේ හැමදාම වෙච්ච ලොකු නෑ ඒක. ඊළඟට ඊජිප්තුව ගත්තොත් ඊජිප්තුව ටිකක් කාලයක් ඉස්සේ තියෙනවා. ඊජිප්තුවේ තමයි ලොකුම හමුදාව තිබ්බේ ඒකට. ඒ ඔක්කොම රටවල් විශේෂයෙන්ම ජෝර්දානයේ ඊජිප්තුව වගේ රටවල් ඒ වෙනකොට බ්‍රිතාන්‍ය බලපෑම යටතේ තියෙන්නේ. ආ ඉරාකෙත් එහෙම. ඒ ඉරාකෙත් සැලකිලි හමුදාවක් තිබ්බේ. ඒත් බ්‍රිතාන්‍යන් තමයි සමහර වෙලාවට ඒ ආමිස් ට්‍රේන් කරලා තිබ්බේ.
විශේෂම ජෝර්දානය හමුද ජෝර්දානය හොඳ ආමියක හිටිය පොඩි වුණාට දහ දහක විතර අරාබි රීජන් එකද කොහෙද කියන්නේ ඒගොල්ලෝ හැම හුඟක් එලි පොස් එකක් කියන්නේ හොඳ ශක්තිමත් හමුදා කියන්නේ හොඳ පුහුණුවක් ලැබුම හමුදාවක් ඔය අරාබි රටවල් ටික ගත්තාම ඒ රටවල් වල සංඛ්‍යාත්මකව ලොකුම හමුදාව ඊජිප්තුවේ හිටියේ ගුණාත්මකව හොඳම හමුදාව ජෝර්දානයේ හිටිය කියලා තමයි කියන්නේ ඊපස්සේ කොහොම හරි ඉතින් යුද්ධේ පටන් ගත්තා ඊට පස්සේ යුදෙව්වෝ ෆයිට් එක අතෑරියේ නැහැ යුදෙව්වෝ දිගටම ෆයිට් එක කරගෙන ගියා ඒ අවුරුදු කමාරක් විතර ඕක ඔන් ඇන් ඕෆ් යුද්ධ සිද්ධ වුණා දැන් ඕකේ ඉතින් කොහොමද යුදෙව්වෝ එච්චර ලොකු ඒ කියන්නේ නියුමරිකලි එහෙම ලොකු ඇඩ්වාන්ටේජ් එකක් තියෙන කට්ටියට ඉරහිව මචං අල්ලන් හිටියේ කොහොමද ඔය ඉතින් ඒක ඇත්තටම ඒගොල්ලන්ගේ හැකියාව තමයි උපාය මාර්ගික හැකියාව ඔව් ඒකත් එක්ක අර يعني ඒගොල්ලෝ හරි රෙසිලියන්ට් එක නේද ෆයිට් එක අතෑරියේ නැහැ ඒගොල්ලෝ අනිත් පැත්තට මේ අරාබි ජාති දැන් දීර්ඝ කාලිනු ගත්තාම ඉතින් අරාබි ජාතිකයන් අතර තිබුණු විවිධාකාර මේ හොඳ නෝක්කඩු හේතු වුණා අනික දැන් පුහුණුව පැත්තෙන් ගත්තත් ඒනේ ඒකත් ඇත්තටම ඊශ්‍රායල් මේ ජාතිකෝ ටික දෙනෙක් හිටියා යුද්ධ කාලේ මේ බ්‍රිතාන්‍යයන්ගෙන් පුහුණුව ලැබුණු කට්ටිය යුදෙව්වෝ ඉතින් ඒගොල්ලන්ගේ පොඩි සහායක් ඒගොල්ලන්ගෙන් සහයෝගයක් තිබුණා මොකද යුද්ධ කාලේ අර බ්‍රිතාන්‍යයන් තමන්ගේ අවශ්‍යතාවයට යුද්ධ හමුදාවල් පුහුණු කරානේ නමුත් ඉතින් එහෙම පුහුණු වෙච්ච අය අරාබි රටවලත් හිටියා ඉතින් ඒක නිසා අපිට ඒක ඒකමයි කියලා කියන්න බෑ හේතුව අනික් එක මේ ආයුධ කතාව ඔතෙන් තමයි ලස්සන කතාව වෙන්නේ මේ දැන් අපි මේ කතාවේදී කතාවම කරේ නැහැනේ සෝවියට් දේශය ගැන දැන් ලංකාවේ වුණත් ඔය මාත් එක්ක ඊයේ හැප්පුණා මේ ඊයේ නෙමෙයි ඊයේ පෙරේද දවස්වල හැප්පුණා ඔය කට්ටියක් ඔය සම්බන්ධයෙන් ඔය දකින්නත් ඇති Facebook එකේ මේ අර දේශපාලන පක්ෂයක කට්ටියක් මේ 48 47 48 කාලේ සෝවියට් දේශයේ හිටියේ ඊශ්‍රායලයේ පැත්තේ අරාබි රටවල් පැත්තේ නෙමෙයි පස්සේ තමයි අරාබි රටවල් එක්ක ඒගොල්ලෝ එකතු වුණේ මොකද මේ ඊශ්‍රායලය එක්ක ඒගොල්ලන්ට අමනාපකමක් ඇති වෙච්ච නිසා මුල් කාලේ මේ සෝවියට් දේශයේ හිටි ඊශ්‍රායලයේ පැත්තේ ඉතින් 47 දී සෝවියට් දේශයේ සහ සෝවියට් කඳවුරේ තිබ්බ රටවල් වල ඡන්දේ හේතු වුණා මේ ඔය පාටිෂන් ප්ලෑන් එක පාස් වෙන්න ඊළඟට 48 යුද්ධ පටන් ගත්තට පස්සේ ඊශ්‍රායල් ජාතිකයන් නැත්තම් ආයුධ තිබුණේ නැහැ ගොඩක් ආයුධ දුන්නේ කොමියුනිස්ට් රටවල් චෙකොස්ලොවේකියාව බේසිකලි මොකද ස්ටාලින් බලාපොරොත්තු වුණේ මොකද ඒ වෙනකොට වටේ තිබ්බ අරාබි රටවල් ඔක්කොම වගේ බ්‍රිතාන්‍ය පාක්ෂික රටවල්නේ එතකොට ස්ටාලින් බලාපොරොත්තු වුණේ ওই බ්‍රිතාන්‍ය යටත් يعني බ්‍රිතාන්‍ය පාලනයට හිතවත් රටවල් ටිකට විරුද්ධව සෝවියට් දේශයට හිතවත් රාජ්‍යයක් ඊශ්‍රායල තුල නිර්මාණය කරගන්න. ඒක තමයි යාගේ ප්ලෑන් එක. ඉතින් ඒකට දැන් ඇත්තටම දැන් ඔය යිට්සක් රබින් එහෙම පස්සේ කියලා තියෙනවා මේ චෙකොස්ලොවේකියාවෙන් ආපු ආයුධ නැත්තම් සමහර විට යුද්ධය අපි පරදින්න නැතිව. ඒ කියන්නේ මතන ශ්‍රී ලංකාවේ තිබ්බ মালටි බැලල් රොකට් විදිහටම පාවා දීලා තිබ්බේ චෙකොස්ලොවේකියාවෙන්. ඔව් චෙකොස්ලොවේකියාවෙන් ලොකු චෙකොස්ලොවේකියාවේ කොහොමද ලොකු මේ ලොකු ආම්ස් ඉන්ඩස්ට්‍රි එකක් තිබ්බ කාලයක් තිස්සේ. ඕකනේ දැන් පළවෙනි දැන් පළවෙනි දෙවෙනි ලෝක යුද්ධෙට පොඩ්ඩක් පොඩ්ඩක් කාලයක් තියෙද්දී හිට්ලර් චෙකොස්ලොවේකියාව අල්ල ගන්නවානේ. ඕක හරි වැදගත් අවස්ථාවක් කියලා කියනවානේ මේ යුද්ධෙදි. මොකද ඒ ආම්ස් ඉන්ඩස්ට්‍රි එක හම්බ වෙනවනේ මේ ජර්මනි අතරට. ඒක හරිම වැදගත්. මොකද ඒ කාලේ දැන් 1939 වෙනකොට ලෝකෙ තිබ්බ හොඳම ෆයිටර් ප්ලේන් එක තිබ්බා කියලා කියන්නේ චෙකොස්ලොවේකියාව. ඒ වගේ අර ඒක ඒක වෙනම මේ ආම්ස් ට්‍රේඩ් ඒ ආම්ස් ඉන්ඩස්ට්‍රි එක දෙවෙනි ලෝක යුද්ධයෙන් පස්සේ ඒගොල්ලෝ ඒක ආපහු මේව කරලා අරගෙන ජර්මන් කාරින්ගෙන් අල්ලගත්තු ආයුධ සහ මේ අලුතෙන් හදපු ආයුධ විශාල වශයෙන් ඉවරලා මේ 1948 ඊශ්‍රායලේ. එහෙම තමයි ඊශ්‍රායලයට මේ ආයුධ හම්බෙන්නේ. ඉතින් ඒ ආයුධ වලින් තමයි යුද්ධ කරන්නේ. සෝවියට් ඒ කියන්නේ සෝවියට් දේශයේ අනුදැනුම ඇතුව තමයි චෙකොස්ලොවේකියාවෙන් ඒ ආයුධ එන්නේ. එතකොට එතන තනිකර මේ ඇත්තටම මේ ඇමරිකාන ආයුධ වලින් මේ 1948 යුද්ධ කරේ සෝවියට් ආයුධ වලින්. ඉතින් අර අපි අද දැන් ඔය දැන් කතා වෙනවනේ ඊට පස්සේ සෝවියට් දේශය අරාබි රටවල් වලට උදව් කරා නම් අනේ කියලා. නමුත් පටන් ගන්නේදී ඊශ්‍රායලයෙන් රාජ්‍ය නිර්මාණය වුණේ සෝවියට් ආයුධ වලින්. ඒගොල්ලන්ගේ අවශ්‍ය දේශපාලනික අවශ්‍යතාවය ඊශ්‍රායලය හරහා කරගන්න බැහැ කියලා තේරෙනවා. ඔව් නෑ පස්සේ උනේ මේකයි. පස්සේ උනේ මේ ඊශ්‍රායලයේ නිර්මාණයලා යුද්ධ තියුණාට පස්සේ ඊශ්‍රායලය ඒගොල්ලන්ගේ තියෙනවනේ ඕනම රටක ඉන්න යුදෙව්වන්ට ඇවිල්ලා තමන්ගේ රටේ වදින්ච වෙන්න පුළුවන් දුර්වලකම ගන්න පුළුවන්නේ.
එතකොට මේ ඊශ්‍රායල කිව්වා සෝවියට් දේශයේ ඉන්න යුදෙවුවන්ට එන්න කියලා. ඕකට ස්ටාලින් විරුද්ධ වුණා. ඔතනින් තමයි කොස්ස ආවේ. අයියේ ස්ටාලින් යුදෙවුවන්ට එච්චර ආදරයක් තමන්ගේ රටේ තියාගෙන. ආදරේ නැහැ. ඉතින් එතකොට එයාගේ අර තිබ්බ අර මේව එක බිඳෙනවනේ යුදෙවුවෝ ටික ඔක්කොම යන්න ගත්තොත් ඊශ්‍රායලෙට ලැජ්ජයිනේ. අර අර කියන්නේ ඊගෝ එක. ඊගෝ එකට ප්‍රශ්නේ. ඊගෝ එකත් වගේ තමයි දැන් කියන්නේ සෝවියට් දේශයේ කන්සෙප්ට් එක තියෙන්නේ සියලු ජාතීන් අතර සහයෝගීතාවයෙන් ජීවත් වෙන රාජ්‍යයක් කොහොම නියෝගී කන්සෙප්ට් එක. ඒ කන්සෙප්ට් එක කැඩේ මේ විනාශ වෙනවානේ මේ මිනිස්සු ටික අරහි ගිහිල්ලා කියන්න ගත්තොත් එහෙනම් සෝවියට් දේශය අපිට අරහිම ගලා මෙහෙම ගලා කියලා. ඒකයි කතාව. හැබැයි ස්ටාලින් අතින් වෙච්ච අපරාධ ටිකේට ගොදුරු වෙච්ච මිනිස්සුන්ගෙන් ඒ ටික ඇහුවා නම් ඒ ඒ මත සෑහෙන කලින් විනාශ වෙන්න ඕන හරිනම් ඒක එලියට එන්න දුන්නේ නැහැ. ඔව්. ඒක එලියට එන්න දුන්නේ නැහැ. දැන් ඒක එලියට එනවනේ යුදෙවෝ ටික මේ හෝල්සේල් එන්න දුන්නානේ එහෙම. ඉතින් සෝවියට් දේශය බිඳවැටුණාට පස්සේ විශාල යුදෙවෝ ප්‍රමාණයක් ආවා මේ පරණ සෝවියට් සමූහාණ්ඩ වලින් මේ ඉස්රායලයට. ඉස්රායලයේ ජනගහනය අද සැලකිලි ප්‍රමාණයක් ඔය එක දේශපාලන පක්ෂයක් තියෙනවා අර ලීබමන්ගේ දේශපාලන පක්ෂය තනිකර සපෝට් කරන්නේ මේ මේ ඒ යුදෙවෝ. රුසියාවෙන් ආපු අය. ඒ කියන්නේ රුසියාවෙම නෙමෙයි සෝවියට් දේශය ගත්තම විශේෂම රුසියාවෙන් සහ යුක්රේනයේ ආපු අය. ඉතින් එහෙම ස්ටාලින් ලෑස්ති වෙන්නේ ඒගොල්ලන්ට එන්න දෙන්නේ එහෙම. එහෙම වුණොත් ඉතියාගේ අර යාර නිර්මාණය කරලා තියෙන අර ඒ ඒ ඒ පික්චර් එක කැඩෙනවනේ මිනිසු ටික යන්න ගත්තනම් මාර ප්‍රශ්නයක් වෙනවා. ඒකයි උනේ. ඉතින් ඊට පස්සේ ඊශ්‍රායලයේ ඕකත් එක්ක මේ නොහොඳ නෝක්කඩු නිර්මාණය වෙනවා. ඊට ටික කාලෙකට පස්සේ අරාබියේ හිටපු ඔය මේ බ්‍රිතාන්‍ය පාක්ෂික ආණ්ඩු එකින් එක වැටිලා මේ අලුත් ආණ්ඩු බිහි වෙනවා. ඊට පස්සේ සෝවියට් දේශයේ ඒ රටවල් එක්ක සෙට් වෙනවා. ඒක තමයි අන්තිමට උනේ පස්සේ කාලේ. ඉතින් අපේ මුලින් ඒගොල්ලෝ තමයි සපෝට් කරේ. ඒක අනිවාර්යෙන් කියන්න ඕන. ඕකට තමයි ඔය මේ වාදය ඇති උනේ ඊයේ පෙරේද. දැන් අපි මේ සාකච්ඡාව මම හිතන්නේ අපි වට දෙකකට පැවැත්වුවොත් හොඳයි කියලා. මොකද කරුණු ගොඩක් තියෙනවා සාකච්ඡා කරන්න. 6 day war එක අපි වෙනම සාකච්ඡා කරන්න ඕනේ මාතෘකාවක් කියලා දැන් මම හිතන්නේ. අපි plan කරගෙන හිටියා 6 day war එක ගැන කතා කරන්න සංජය මතකද? අර අපි අපි plan කරපු අනෙක් series එකේ. ඔව්. දැන් මේ මේ series එකත් ඉස්සරහට එනවා. ඒක අලුත්ම අත්දැකීමක් වෙයි ඔයගොල්ලන්ට. ඒ කියන්නේ වැඩි මුකුත් කියන්න එපා දැන්ම. නෑ 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 එච්චරයි මුකුත් කියන්නේ. හැබැයි එකම දේ අර කොරෝනා හුටපටේ නිසා අපිට කවද වගේ ඉවර කරගන්න වෙයිද දන්නේ නැහැ. ඒ නිසා අපි ඒ ඩිලේ එකක් තියෙනවා එතන. ඔයගොල්ලෝ අපේ channel එක subscribe කරන්න අනිවාර්යෙන්. මොකද මේ series එක ඉතාම වටිනවා. ලෝක දේශපාලනයේ අලුත් පැතිකඩවල් රාශියක් ටිකක් වෙනස් ආකාරයකට අපි ගේනවා. ඉතින් ඒක ඔයගොල්ලන්ට නව අත්දැකීමක් වෙයි. subscribe කරලා තියාගන්න channel එක. ආ ලංකාවේ කවුරුත් ඒක කරලා නැහැ මං හිතන්නේ නේද? ඒ කියන්නේ අපි කරන්න යන ටොපික් එක ලොකුවට කරන්නේ නැහැ කවුරුත්. ඒ විදිහට කරලා නැහැ. නැහැ. ආ හොඳයි. එහෙනම් දැන් ඔන්න දැන් පළවෙනි යුද්ධයෙන් ඊශ්‍රායලය ජය ගන්න. ඔව්. ඊට පස්සේ අපි කතා කරමු අද දවසේ 1960 ඒ කියන්නේ 6 day war එක වෙනකන් 1967 වෙනකන් කොහොමද මේ ඔව් අපිට මේ ඊශ්‍රායලගේ මමග මොකද්ද උනේ කියලා. ඔව් ඉතින් පළවෙනි මොකද දකින්නවා දැන් මැප් එකේ විදිහට ගාසා තීරය අද තියෙන ගාස තීරයේ බවට පත් වෙන ඒ අතර කාලේ. ඒක කොහොමද ඒක උනේ? ඔව්. දැන් ඒ කියන්නේ 67 අවුරුද්ද මේ 48 49 යුද්ධ ඉවර වුණාට පස්සේ ඊජිප්තුව තමයි ඔය ඔය වර්තමාන ගාසා තීරයේ ප්‍රදේශය පාලනය කරන්නේ. ඒ ඒගොල්ලෝ ඇති කරගන්න කිවිසුම් සටන් විරාම කිවිසුමෙන් පස්සේ ඒ කෑල්ල ඒ කෑල්ල අයිති වෙනවා ඊජිප්තුවට. ඔය බටහිර යුර කියන කෑල්ල අයිති වෙනවා ජෝර්දානට. බටහිර යුර නැගෙනහිර ජෙරුසලමත් එක්ක. ඔහොම තමයි තියෙන්නේ. ඉතින් ඕක ඔහොම තිබිලා 1956 දී ආපහු යුද්ධයක් වෙනවා. ඔව්. පොඩි බාධා කිරීමක් මේ මුලදී මම මේ බටහිර යුර කියන එක එකපාරට බැලුවාම ඒක ඇත්තනම තියෙන නැගෙනහිර. රටේ නැගෙනහිර තමයි බටහිර යුර. ඔව් ඔව්. ඒක ජෝර්දාන. ජෝර්දානයේ ගඟට ගඟට බටහිර කියන එක. ගඟේ බටහිර යුර. ඒක තමයි වෙස්ට් බැංක් ජෝර්දාන් ගඟේ බටහිර යුර. මේ දැන් ඕකේ වැඩේ තියෙන්නේ ඊට පස්සේ අපේ මේ 56 අවුරුද්දේ ඔය සූර්යසැල සම්බන්ධයෙන් සටනක් ආපහු ඇති වෙනවනේ. දැන් ඒ ඒක ඇත්තටම මේ අනිකුත් අරාබි රටවල් සම්බන්ධ වෙච්ච නැති තනිකරම වගේ මේ ඊජිප්තුව සම්බන්ධයෙන් ඇති වෙච්ච ගැටලුවක් එතන. මේ මොකද එකක් ඊශ්‍රායලයට ඕන වෙනවා තමන්ගේ ආරක්ෂාව උදෙසා ඔය ප්‍රදේශයේ බලය තහවුරු කරගෙන සිනායි වල බලය තහවුරු කරගෙන මේ සුවසල කිට්ටුවට යනකම් තමන්ගේ බලය තහවුරු කරගන්න. අනිත් පැත්තට මේ සුවසල සම්බන්ධයෙන් බ්‍රිතාන්‍යයට සහ ප්‍රංශයට ප්‍රශ්නයක් මතුවෙනවා.
ඒකට හේතු වෙන්නේ ඔය ඒ දවස්වල ඒ වෙනකොට අලුත් ආණ්ඩුවක් ඊජිප්තුවේ ඇවිල්ලා ජාතිකවාදී ආණ්ඩුවක් ගමල් අබ්දල් නසර් තමයි ඒකට ජනාධිපති. නසාර ඒ වෙනකොට මේ ඔය අස්වාන් වේල් ප්‍රොජෙක්ට් එක පටන් ගන්නවා මේ ඊජිප්තුව ශස්ත්‍රීයකරණය කිරීම සඳහා. ඉතින් මේ ප්‍රොජෙක්ට් එක පටන් ගත්තම ඒකට මුලින්ම මේ බටහිර රටවල් වලින් තමයි ආධාර ලබා දෙන්න සූදානම් වෙලා තිබ්බේ. පස්සේ යම් යම් දේශපාලනික හේතු මත ඒගොල්ලෝ ආධාර දෙන එක නවත්තනවා. හැබැයි නසාර මොකද කරන්නේ? නසාර කරන්නේ හරි කමන්නේ එහෙම කරපංකෝ කියලා මේ සුවසල ජනසතු කරනවා. සුවසල එතකොට තිබ්බේ මං හිතන්නේ බ්‍රිතාන්‍යයක් එක්ක තුල එහෙම පාලනයක් තිබ්බේ. ඒක ජනසතු කරනවා. ජනසතු කරපු ගමන් දැන් බ්‍රිතාන්‍ය තුල එතකොට බ්‍රිතාන්‍ය තුල ඇති වෙනවා මේක යුද්ධයක් කරන්න ඕනේ මේක ආපහු අල්ල ගන්න ඕනේ සුවසල ආය අපේ ඇත්ත ගන්න ඕනේ වගේ කතන්දරයක් බ්‍රිතාන්‍ය නිර්මාණය වෙනවා. ඒ වගේම තමයි බ්‍රිතාන්‍යන් කියනවා මේගොල්ලෝ මේ ජනසතු කරාට ඔය අරාබිකාරයන්ට ඕක පාලනය කරන්න බෑ. ඔය මේ සුවසල මේගොල්ලෝ මේ හිර කරගන්නවා මේක මේ අන්තිමට නන්නත්තර වෙලා කෙලවර වෙනවා මේක මේගොල්ලන්ට කරන්න බෑ කියලා. නසාර කරන්නේ සෝවියට් දේශෙන් උදව් ගන්නවා. සෝවියට් කට්ටිය ඇවිල්ලා උදව් කරනවා. ඊට පස්සේ ඉතින් අපි නැව ස්මූත් නේ නැව මාර්ගය ස්මූත්ලි යනවා. ඉතින් දැන් මුලින්ම ඔය නාවික මාර්ගය ජනසතු කරපු ගමන්ම මේගොල්ලෝ මේ බ්‍රිතාන්‍ය සහ ප්‍රංශය යුද්ධයට යන්නේ ඔය 1956 ජූලි මාසෙ. ඒගොල්ලෝ එවෙලම යුද්ධයට යන්නේ නැහැ. ඒගොල්ලෝ පස්සේ තමයි යුද්ධ මේ ක්‍රියා මාර්ගයකින් සුවසැලේ බලය අල්ලගන්න උත්සාහ කරන්නේ. දැන් ඔක්තෝබර් විතර වෙනකොට නැව් මාර්ගෙත් ලස්සන්ට වැඩ කරනවා. ඉතින් මේ ඒ වෙනකොට අර මුලින් තිබ්බ යුද්ධවාදී හැඟීම යම් ප්‍රමාණයකට අඩු වෙලා බ්‍රිතාන්‍ය සහ ප්‍රංශයේ. හැබැයි අර ඒගොල්ලන් තීරණය කරනවා නෑ මෙතෙන්දි මේ අපි මේක යුද්ධ කරලා සුවසැල අපවල්ල ගන්න ඕනේ කියලා. ඔය අතරම ඊජිප්තුව තීරණය මේ ඊශ්‍රායලයේ තීරණය කරලා තිබ්බ සිනාය යුද්ධයේ පැත්තෙන් ඇවිල්ලා ඒ ප්‍රදේශය තමන්ගේ බලය නතු කරගන්න. ඊට ඔය රටවල් තුන එකතු වෙලා ප්ලෑන් මේ ඊජිප්තුවට පහර දෙනවා. ඒ වෙලාවේ සෝවියට් දේශයයි ඇමරිකාවයි තමයි ඊජිප්තුව බේරගන්නේ. සෝවියට් දේශය කියනවා මේ ඒ වෙලේ ඇත්තම තර්ජනය කරන සෝවියට් දේශය ඊශ්‍රායලයට පහර දෙනවා. ඒ වෙලාවේ මේ න්‍යෂ්ටික ආයුධ එහෙම තියෙනවා එහෙම කියලා එතකොට දැන් ටිකක් බය වෙනවා කට්ටිය ඇත්තටම මේ ඇත්තටම සෝවියට් කාරෝ ගැහුවොත් මොකද වෙන්නේ කියලා. ඔව් ඊට අමතරව ඇමරිකාවත් ඉන්නේ ටිකක් නෙගටිව් තැනක මේ යුද්ධ සම්බන්ධයෙන්. ඒගොල්ලන් කියා ඒගොල්ලන්ටත් අවශ්‍යතා කීපයක් තියෙනවා. එක අවශ්‍යතාවයක් තමයි මේගොල්ලන් බය වෙනවා මේ මෙහෙම තත්ත්වය නිර්මාණය වුණු අරාබි රට අනික් අරාබි රටවල සෝවියට් පැත්තට යයි කියලා. ඊට පස්සේ සහ ඔය පැත්තේ තියෙන ඔය තමන්ගේ බලය වර්ධනය කරගන්න ඇමරිකාරයන්ට ඕන වෙනවා ඒ පැත්තේ. ඒගොල්ලන් ඉතින් ඒ වෙලාවේ කරන්නේ අර දැන් බ්‍රිතාන්‍ය සහ ප්‍රංශය දැන් පරාද වෙලා තියෙන අධිරාජ්‍යයන් දැන් ඒවා ඉවරයි. දැන් ඕක ආරක්ෂා කරන්න අපි මෙතන යුද්ධ කරන්න අවශ්‍යතාවයක් නැහැ. ඒ වෙනුවට සෝවියට් දේශයට විරුද්ධව මේ කටයුත්තේ මූලිකත්වය අපි ගන්න ඕනේ කියන වගේ හැඟීමක් ඇමරිකාව තුළ නිර්මාණය වෙනවා. ඊට පස්සේ ඒගොල්ලන් කියනවා මේ ඒගොල්ලන් බලපෑම් කරනවා සෝවියට් දේශය එක පැත්තකින් උයි ඇමරිකාව අනිත් පැත්තෙන් උයි බලපෑම් කරලා අර රටවල් වලට කියනවා යුද්ධ නවත්තන්න. පස්සේ යුද්ධ නවත්තන්න මේ සිද්ධ වෙනවා ඒගොල්ලන්. ප්‍රංශයටයි බ්‍රිතාන්‍යයටයි ඊශ්‍රායලයට. අන්තිමට ඒකේ අවසාන මේ කියන්නේ දැන් දිගටම යුද්ධ ගියා නම් ඊජිප්තුව යුද්ධමය වශයෙන් පරදින්න තිබුණා. නමුත් අවසානයේ දේශපාලනික වශයෙන් ඒක ඊජිප්තුවට ජයග්‍රහණයක් විදිහට තමයි 56 දී කියලා. ඉතින් ඊට පස්සේ නමුත් අර ඊට පස්සේ සුවසැල සම්බන්ධයෙන් එකඟතාවයකට එනවා. සුවසැලේ අර ෆ්‍රී නැවිගේෂන් වලට අවසර තියෙනවා කියන ඒ එකඟතාවය ලැබිලා ඊට පස්සේ අස්වාන් වේල්ලට සෝවියට් දේශය සපෝට් කරනවා. ඒ විදිහට ඒ කතන්දරේ ඉස්සරහට යනවා. ඉතින් මගේ ප්‍රශ්නේ වුණේ එතකොට කොහොමද අර ගාසා තීරයේ ලොකු බූම් ප්‍රමාණයක් තිබ්බ ගාසා තීරේ ඉතා කුඩා වුණේ මේ මේ අතර කාලේ. නෑ ඒක අර 40-49 කාලේ. දැන් ගාසා තීරයේ කියන නම තිබ්බේ නැහැ නේ මුලින්. අර මුලින් තිබ්බේ අර මේ ප්‍රදේශ අරාබි රාජ්‍යන්ට හිමි වේතුයි කියන අරාබියන්ට හිමි වේතුයි කියන එක. දැන් යුද්ධේදී ඒකේ අර කොටසක් යුද්ධ වූ අල්ලගෙන ඔය වර්තමානයේ අපිට පේන ගාසා තීරයේ කියන කෑල්ල ඊජිප්තුවේ පාලනයට හම්බ වෙනවා පළවෙනි 49. ඒත් ඒක ඒ විදිහට තියෙනවා. ඊට පස්සේ 56 යුද්ධ ඉවරු නම් සිනායි මේ 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 සුවසල සම්බන්ධ යුද්ධ ඉවරු නම් ඒ
ගාසා ඔය අපි අද දකින ගාසා තීරය කියන එක ඊජිප්තුවේ පාලනය තියෙන මොකද ඔය ගාසා තීරේ බටහිර පැත්තේ තියෙන දේශ සීමාව ඊජිප්තුවනේ ඒ කාලේ ඕක තනිකර ඊජිප්තුව පස්සේ 67 දී තමයි ඕක මේ මේගොල්ලෝ අල්ලගන්නේ කවුද මේ ඊශ්‍රායල් කාර්ය ඒ කියන්නේ දැන් අර දෙපැත්තේ අර්බුදේ තියෙනවනේ දෙපැත්තේ අර්බුදේ තියෙනවා ඊට පස්සේ මේ දෙපැත්තේ තරඟේ තියෙනවා ඒ අනුව මේ යුද්ධේ දැන් ඔය මේ 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 ඊජිප්තුව ඊශ්‍රායලයට තර්ජනයක් විදිහට දිගටම සිපෙනි දිගටම තියෙනවා ඒක දිගටම තර්ජනයක් විදිහට තියෙනවා හැම වෙලාවෙම අරාබි රටවල් බලාපොරොත්තු වෙන්නේ කොහොම හරි අවසානයේදී ඊශ්‍රායලය ආක්‍රමණය කරලා ඊශ්‍රායලය විනාශ කරලා මේ ප්‍රදේශය අල්ලගන්න ඒක තමයි ඒගොල්ලන්ගේ අල්ටිමේට් ගෝල් එක වෙන්නේ ඉතින් ඒ කාලේ ඊට පස්සේ මේ ওই ගැටුම් එක මට මතක විදිහට ඔය අර ඊජිප්තු මේ ඊශ්‍රායලයට යන්න පුළුවන් සමුද්‍ර සන්ධියක් තියෙනවා මේ රතු මොහොත පැත්තේ ටිරානා සමුද්‍ර සන්ධිය මම මතක හැටියට ඒ සමුද්‍ර සන්ධිය වහලා ඊට පස්සේ ඔහොම මේ ටිකක් මේ 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 උණුසුම්කාරී තත්ත්වයන් නිර්මාණය වෙනවා 67 අවුරුදු ඔය වෙලාවේ තමයි අර මේ ඊශ්‍රායලය මේ අර ප්‍රීඑම්ප්ටිව් ස්ට්‍රයික් එකක් කියලා කියන්නේ මේ ගහනවා මේ ගහන්න කලින් අපි ගහනවා ආන මොකද ඒ වෙනකොට එතරම් දෙපැත්තෙම යුද්ධ උණුසුම ඇවිල්ලා මේ කොයි වෙලාවෙදී යුද්ධයක් එන්නේ කියලා එම් පොඩි බයක් තිබ්බ වෙලාවක මම හිතන්නේ චාමර අපි දැනටමත් පැයක් කයි විනාඩි මිනිත්තු 11ක් ගිහිල්ලා අපි 6 day war එක ගැන වෙනම වැඩසටහනකින් කතා කරමු සහ එතනින් ඉස්සරහට අද තවෙන පවතින තත්ත්වෙල කොහොමද මේක විකාශනය වුනේ කියලා මොකද මේ තොරතුරු ගොඩාක් තියෙනවා කතා කරන්න අපිට ඒක වැඩසටහනකින් කරන්න බැරි වෙයි ඔව් ඉතින් මේ වැඩසටහන සම්බන්ධයෙන් ඕගොල්ලන්ගේ අදහස් අපිට කමෙන්ට් කරන්න පල්ලෙහැයි ඒ වගේම channel එක subscribe කරන්න මොකද මේ වගේ දේවල් විතරක් නෙමේ විවිධ මට්ටමේ ධර්ම ෂෙයා කරන විවිධ දේවල් අපි අපේ channel එක ඔස්සේ ඕගොල්ලන්ට ගෙන එනවා. ඉතින් අපි චාමරත් එක්ක නැවතත් හමු වෙනවා මේ ඉදිරි සති කීපේ මේ කොරෝනා තත්ත්වෙත් එක්කත් අපි පොඩ්ඩක් එක බලන්න ඕනේ මොකද මේක රිමෝට් කරා වුණාට අපිට යම් යම් ප්‍රායෝගික අපහසුතා තියෙනවා මේ lockdown දවස්වල රිමෝට් පවා මේක කරන්න මේ quality එකින්. ඉතින් ඒ නිසා අපි පුළුවන් තරම් ඉක්මනට ඕගොල්ලන්ට ඒ ටික ගෙන එනවා. ඉතින් රැඳිලා ඉන්න අපිත් එක්ක channel එක subscribe කරන්න. එහෙනම් චාමර මහත්මයා බොහොම ස්තුතියි මේ දැනුම අපිත් එක්ක ෂෙයා කරාට ඔබ හැම විටම අපිට ඒ සහයෝගය ලබා දෙනවා ඒ වගේම බොහොම මැද තැනක ඉඳලා තමයි ඔබ මේක කරන්නේ කියන එක ඔබේ වැඩ සටහන නරඹන රසිකය ගොඩක් වෙලාවට සඳහන් කරන දෙයක් ඉතින් ඒක හොඳ මේ දෙයක් ඇත්තටම එතකොට අපිට පොදුවේ මේ ප්‍රශ්න ගැන පැත්තක් නොගෙන කතා කරන්න පුළුවන් වෙනවා එහෙනම් ඔබට යම් කිසි අවසන් කරන්න මොකක් හරි කියන්න තියෙනවද මේ සම්බන්ධයෙන් ඕ නෑ ඇත්තටම මේ අපිට ඇත්තටම අපි ප්ලෑන් කරපු තරම් දේවල් කතා අපි කියන්නේ ළඟදී සිද්ධ වෙච්ච සිද්ධිය ගැන කතා කරන්න උනේ නැහැනේ අපි ඒක පස්සේ වෙලාවක හිමින් කතා කරමු මේ කියන්න තියෙන මූලිකම කාරණය තමයි ඇත්තටම මේ මං හැමදාමත් කියන දෙයක් ඔය මේ ලෝක දේශපාලනේ හොඳ මිනිස්සුවත් නරක මිනිස්සුවත් නෑ කළු සුදු කියලා බනින්න එහෙම මනින්න අමාරුයි මේ ඒක හරි කම්ප්ලෙක්ස් ඊට වඩා ඉතින් කළු සුදු විදිහට ලෝකයේ දේශපාලනය දැකපු අය හිටියා ලෝකයේ ප්‍රබල රටවල් වල පවා ඇමරිකාව පවා කාලයක් දැක්කේ එහෙම තමයි. ඉතින් ඒවයින් ඒගොල්ලන්ට සමහරලාට අවාසි සහගත තත්ත්වයන් නිර්මාණය වුණා. දැන් මම මේ පොඩි මේ අපේ අවසන් කරන කාලේ පොඩි ගැටලුවක් අහන්නම්. දැන් ඔබ දැන් ඔය ඒ දවස්වල පොඩි සිදුවීමකට පවා මේ යුද්ධයට යන ලෑස්ති කට්ටිය. දැන් අද චීනය ඇමරිකාවයි අතර ලොකු ට්‍රේඩ් වෝ එකක් තියෙනවා. ඒ අතරේ තායිවානේ සම්බන්ධයෙන් සහේ මුහුදු සීමාව සම්බන්ධයෙන් ලොකු ප්‍රශ්නයක් තියෙනවා දැන් ඇමරිකාවේ චීනයත් නමුත් අපි දකින්නේ නැහැ රටවල් අතර ලොකු යුද්ධ ඇති වෙන්න අර ඉස්සර වගේ ප්‍රවණතාවයක් තියෙනවා කියලා. මං හරිද? ඔය ඉතින් ඉස්සරත් මෙහෙම ඉස්සරත් ලොකු රටවල් ගහගත්තේ නැහැ නේ වෙන අය ලව්වනේ ගස්සෝ ගා ප්‍රොක්සි වෝස්. ප්‍රොක්සි වෝස්. ඒකනේ ඉතින් ඒ කියන්නේ මෙහෙම ඒ කියන්නේ ඒ කට්ටිය දන්නවා කොච්චර කොහම වුණත් රටවල් ඒ කියන්නේ යුද්ධවලට ගියාම මේ ඒගොල්ලෝ හිතුවා මං හිතන්නේ පළවෙනි දෙවිසෙන්ම මේ සමහර තැන්වලට ඒගොල්ලෝ සම්බන්ධ වුණානේ ඇමරිකාව වියට්නාමයට සම්බන්ධ වුණා ඒ වගේ දේවල් වුණානේ නමුත් ඒගොල්ලෝ තේරුම් ගත්තා ඒ දේවල් වලිනුත් මේ අන්තිමට ඒගොල්ලෝ කාලණේ ආවේ සරලවම කිව්වොත් ඉතින් දැන් මේ කාලේ වුණත් අපිට පේනවනේ දැන් ඉරාකෙට ගිහිල්ලා ලිබියාවට ගිහිල්ලා වෙච්ච දේවල් ඉතින් ඒ හින්දා ඒගොල්ලන් ටිකක් පරිස්සම් අනික යුද්ධ දැන් මම හිතන්නේ රංජය දන්නව මට වඩා හොඳට දැන් යුද්ධ කියන යුද්ධ වගේ අපිට පේන අර පරණ යුද්ධ නෙමෙයි ඒ කාලේ අපි හිම හිතුවට නේ සයිබර් යුද්ධ තියෙනවා ඒවා වෙනම කතා කරන්න ඕන ටොපික් එකක් ඒක ඇත්තටම නෑ. ඒක මගේ ස්පෙෂලිටියක් නෙමෙයි ඒක ඔයා දන්නව මට වඩා මං හිතන්නේ. ඒ වගේ මේ ඒ කියන්නේ දැන් අද කාලේ දේවල් හරි වෙනස්. ඉතින් ඒ දේවල් එක්ක අනික එහෙමයි.
ශක්තිය ඉතින් මම පෙන්වීම පොඩි විතරයි. උදාහරණයක් කියන්න ඔබට, ඔව් පොඩි උදාහරණයක් ඔව් කියන්න. මොකද මේකද ඔබ බලන් ඉන්න ඔබලන්ට වැදගත් වෙයි. දැන් මේ දවස් අර මේ ළඟදී තිබ්බ යුද්ධයක් මේ අසර්බයිජානයේ ආමේනියාවේ අතර. එතකොට මේ එක රටකට සපෝට් කරනවා රුසියාව. ඒ රට මොකක්ද කියලා චාමර කියයි මම හිතන්නේ. රුසියාව සපෝට් කරේ ආමේනියාවටද අසර්බයිජානයට? රුසියාවට ආමේනියාවත් එක්ක ඩිෆෙන්ස් පැක්ට් එකක් තියෙනවා. හැබැයි ආ ඒක තමයි වැඩේ. දැන් රුසියාව මේ හරි අමුතුයි. රුසියාවට ඒ දෙගොල්ලොත් එක්කම මේ හොඳින් ඉන්නත් ඕනේ. ඒක මොකද අසර්බයිජානෙත් එක්ක සම්බන්ධ මේ ඊයේ පෙරේද විදේශාංගෙ ගියා අසර්බයිජානෙ. මේ හරි. එහෙමයි. එහෙනම් ඒක වෙනස්. වෙපන්ස් පැක්ට් එක ගැන මම පොඩ්ඩක් කියනවා. වෙපන්ස් පැක්ට් එකේ පාර්ට් එකක් විදියට රුසියාව බෙදලා ඉන්නවා ආමේනියාවට මේ ආමේනියාවට ඇන්ටි ඇන්ටි ආ ඩිෆෙන්ස් ලබා දෙයි. ඔව්. ඔව්. එතකොට ඒගොල්ලන්ගේ SA-2 මිසයිල් සිස්ටම්ස්, S-300 ඔය වගේ දේවල් ලබා දීලා තිබ්බා. ඔව්. ඒ අතරේ අසර්බයිජානයට තුර්කිය උදව් කරනවා. තුර්කියේ එක්තරා යන් ඔන්ටර්ප්‍රනර් කෙනෙක් එයා හදනවා තුර්කිය හෝම් ග්‍රෝන් ඩ්‍රෝන් එකක්. ඔව්. ඩ්‍රෝන්ස් ගොඩක්. ඒක මම පස්සේ වෙබ්සයිට් විස්තර වෙනම වැඩසටහනක් අපි කරමු මම සරලව කියන්නේ. ඉතින් මේ හෝම් ග්‍රෝන් ඩ්‍රෝන් එක සියලුම රුසියාවේ සියලුම නවීන තාක්ෂණික ඒ උපකරණ පරදවලා ඒ ඒ උපකරණ වලට ඒ රේඩා යන්ත්‍රයේ ක්‍රියාත්මක වෙලා තියෙනම වෙලාවෙම ගිහිල්ලා මිසයිල් එක ගහලා ආපහු එනවා. මේ ඊටාම මිල අඩු ඩ්‍රෝන් එකක්. එතකොට මේ අනාගතයේ යුද්ධ ඇති වෙන්නේ අන්න ඒ වගේ ඩ්‍රෝන් වෝෆෙයා කියලා අපි කියනවා. ඒ වගේ අර නවී තාම හිතා ගන්න බැ මේ රටවල් අනාගතයේ යුද්ධ මොන වගේ තත්ත්වයකද ඉන්නේ කියලා. අපි ඉන්නේ අතන ට්‍රාන්සිෂනින් පීරියඩ් එකේ. ඔව්. ඒක තමයි මම හිතන්නේ මේ වෙලාවේ ඒ වගේ යුද්ධයකට නොයන්න කලින් ගොඩාක් දේවල් කල්පනා කරන්න තියෙනවා. ඉතින් ඔව් වැඩි කොට නැති සයිබර් වෝෆෙයා අපි හැක්කුනොත් එහෙම ආමික අපේ වෙබ්සයිට් අපිටම ගහයි. ඔව් ඔව් ඔව්. එහෙම තත්ත්වයක් වෙන්න පුළුවන්. දැන් ඒකනේ හුඟක් ඔය හැකින් වලට බය. එහෙම හරි ප්‍රශ්න තියෙනවනේ මේ රටවල් වල. ඉතින් එහෙනම් ඇත්තටම දැන් කාලේ යුද්ධ කියනවා හරි වෙනස්. අර දැන් ඔයා දැකලා තියෙන සංජය හුඟක් අය කම්පෙයා කරනවා 6 day war එකේදී අච්චර රටවල් ගන්න කීරා ඊශ්‍රායලයට ඇවිල්ලා ගැහුවා එහෙම කියලා. ඉතින් දැන් ඒක මේ දැන් අවුරුදු 50 ගානකට කලින්නේ. ඉතින් ඒක හින්දා මේ අපිට එතන ඉන්නම අමාරුයි. අනික ඉතින් ඔය ඊශ්‍රායලෙත් තියෙනවා suicide drones. මේ අසර්බයිජානයේ සපෝට් කරපු අනික රට තමයි ඊශ්‍රායලෙ. ඒගොල්ලෝ drones ගත්තේ ওই රටවල් දෙකෙන්, තුර්කියනෝ ඊශ්‍රායලෙන්. තමයි ගත්තේ. එහෙනම් අද අපේ සාකච්ඡාව මෙතනින් හමාර කරමු. අපි සතියක් උපරිම ඇතුළත උපරිම උත්සාහ කරනවා ඊළඟ වෙනස්කම් හමු වෙන්න. එහෙනම් චවරමාත්මයා බොහොම ස්තුතියි. ප්‍රොෆෙසර් මින් ඉන්න මේ දවස්වල. අනිවාර්යෙන් ඔයගොල්ලෝ පරිස්සමින් ඉන්න. ජය වේවා. ආයුබෝවන්. ආයුබෝවන්.